හැමදෙනාට තෙරුවන් සරණයි. අද 2021 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 9 වෙනිදා. අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ පට්ටාන ධම්ම සභාව මගින් පවත්වන අභිධර්මාචාර්ය උපාධි පාඨමාලාවේ දෙවැනි වසර සඳහා වන පන්තියේ අදට නියමිත කොටස කරගෙන යන්නටයි. අපි පළමුවෙන් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. විචිත්තමති ගම්භීර මනන්ත නය මණ්ඩිතං පဋ္ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානිකමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතා රතසේතා මංජිට්ටාච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙච්ඡං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. හොඳයි, දැන් එහෙමනම් අපි දෝවචස්සතා දුකය ගැන කතා කරමු. එතනදී අපි භාවනා පොතේ මේ ගැන විස්තර වෙන සරල ක්‍රමයේ බැලුවා. දෝවචස්සතා කියන්නේ දුර්වච බව. මොකක්ද ඒ කියන්නේ? අවවාද අනුශාසනා මුදුනින් නොපිළිගන්නා වූ දුර්වච හෙවත් අකීකරු පුද්ගලයාගේ ස්වභාවය. මොකද එතකොට එතන කියන්නේ අකීකරු පුද්ගලයාගේ ස්වභාවය. මොනවට අකීකරුද? අවවාද අනුශාසනාවක් දෙන වෙලාවේදී ඒක පිළිගන්න. ඒකට හරස් ප්‍රශ්න නගනවා. අන්න එවැනි අකීකරු පුද්ගලයාගේ ස්වභාවය තමයි දෝවචස්සතා කියලා කියන්නේ. එතකොට එවැනි පුද්ගලයෙකි මොන වගේ ස්වභාවයක් අපිට හිතන්නට පුළුවන්ද? අන්න එවැනි ස්වභාවය තමයි මේ පළවෙනි පදෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට දෙවෙනි පදයට එනවා පාපමිත්‍තතා. කිව්වහම පාපමිත්‍රයන් ඇති බව. එතන භාවනා පොතේ ඒකට මට මතක හැටියට දීලා තිබුණේ නැහැ අර්ථයක්. නමුත් ධම්මසංගණී තුල අපිට හොයාගන්න පුළුවන් යෝතේ පුද්ගලා අසද්දා දුස්සීලා අපසුතා මච්චරිනෝ දුප්පත් මේ ආදී වශයෙන් කියවෙන ස්වභාවයක් පාපමිත්‍තතාවයට අපිට හොයාගන්නට පුළුවන්. මේ ස්වභාවය පාපමිත්‍තතා ගතිය තමයි මෙතනදී අපි උපුටා දක්වන්නට ඕනේ. එතකොට මොකද්ද පාපමිත්‍තතා කියලා එතනදී කියන්නේ? යෝතේ පුද්ගලා යම් ඒ පුද්ගල කෙනෙක් අසද්දා ශ්‍රද්ධාව රහිත වූවාහු නම්. අසද්දා කිව්වේ සද්ධාව නැතිව හිටියා නම්. දුස්සීලා සිල්වත් බවක් නැතුව ඉන්නවා නම්. අපස්සුතා කියන්නේ අල්පස්ෘත ඇසූ පිරූතැන් නැති කෙනෙක් නම්. මච්චරිනෝ මසුරු කෙනෙක් නම්. දුප්පඤ්ඤා නුවණ නැති කෙනෙක් නම්. ඒ කියන්නේ නුවණ නැති කෙනෙක් වෙනවා නම්. ඔවුන්ගේ යම් සේවනයක් බලවත් සේවනයක් හාත්පසින් සේවනයක් භජනයක් දැඩි භජනයක් ආදී වශයෙන් මේ ටික අපිට කියන්නට පුළුවන්. අන්න ඒ ස්වභාවයේ පාපමිත්තතා කියලා කියනවා. එවැනි පාපමිත්තතායෙන් යුක්ත වූ පුද්ගලයා පාපමිත්‍රයන් ඇත්තේය කියලා හඳුන්වනවා. මේක අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණේ. එතනදී එක එක පුද්ගලයෝ විස්තර කරලා දෙනවානේ මෙන්න මෙහෙමයි මේ පුද්ගලයන්ගේ ස්වභාවය කියලා. එතනදී පාපමිත්‍තතා කියලා හඳුන්වන ස්වභාවය ඉස්සරලා පාප මිත්‍ර ස්වභාවය හඳුන්වලා දීලා එවැනි මිත්‍ර ස්වභාවයකින් යුක්ත වූ තැන පාප මිත්‍රයන් ඇත්තේයි කියලා හඳුන්වලා දීලා තියෙනවා. පාප මිත්‍රයන් ඇති බව කියන කාරණේ. මේක අපි පැහැදිලිව දන්නවනේ මොකද්ද පාප මිත්‍තතා කියන්නේ කියලා. එතකොට දෝවචස් ඒකත් එක්ක ආපු පළවෙනි පදේ මොකද්ද? දෝවචස්සතා දුර්වච බව. කටකාරකමක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අවවාද අනුශාසනාවක් පිළිගන්නේ නැහැ. වැඩිහිටියෙකුට ගරු කරන්නේ නැහැ. මේ වගේ ඒ පද දෙක තමයි මෙතනදී 17 වෙනි දුකය හැටියට යොදාගෙන තියෙන්නේ. එහෙමනම් එතනදී
මෙතනදි සුත්තන්තමාතිකා සන්නයේ ඒ පිළිබඳව විස්තර වෙන්නේ අවවාද නොපිළිගන්නා වූ නොකීකරු පුද්ගලයාගේ ස්වභාවය කියලා ධර්මයක් තියෙනවා ඒක දෝවචස්සතා යටතේ විස්තර කරනවා පාප මිත්‍රතා කියන්නේ ලාමක මිත්‍රයන් නැත්තෙහුගේ ස්වභාව සංඛ්‍යාත වූ ධර්මයක් කියන එක තමයි එතනදි විස්තර කරන්නේ ලාමක මිත්‍රයන් නැති පුද්ගල පඤ්ඤත්ති ඒක ඊට වඩා ගැඹුරට ගිහිල්ලා ඒ ධර්මතාවයේ උපුටා දක්වමින් දීර්ඝ විස්තරයක් කළා සුත්තන්තමාතිකා සන්නය ඊට වඩා සරලව ගිහිල්ලා ලාමක මිත්‍රයන් නැත්තෙහුගේ ස්වභාවය සංඛ්‍යාත වූ ධර්මයක් ඇත කියලා පාප මිත්‍රතාව කෙටියෙන් හැඳින්නුවා එතකොට මේ පද දෙකේ තේරුම පැහැදිලිනේ එකක් තමයි අවවාදානුශාසනා පිළිගන්නේ නැති අකීකරු පුද්ගලයාගේ ස්වභාවය අනිත් එක තමයි පාප මිත්‍රයන් නැති පුද්ගලයාගේ ස්වභාවය මේ එකලඟ යන වචන දෙකක් නේද ගොඩක් වෙලාවට ඉතින් දෝවචස්සත පුද්ගලයේ පාප මිත්‍ර තමයි පාප මිත්‍ර පුද්ගලයේ දෝවස දෝවචස්ස තමයි හරිනේ මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මේක නික්කේප කාණ්ඩයේ කොහොමද විස්තර කරන්නේ එතනදී පිටු අංක 484 1331 ඡේදයේ විස්තර කරනවා දෝවචස්සතාව ගැන කොහොමද කියන්නේ සහදම්මිකේ උච්චමානේ දෝවචස්සතායන් දෝවචස්සියන් දෝවචස්සතතා විප්පටිකූල ගාහිතා විපච්චනීක සාතනා මේ විදිහට එතන විස්තර කරගෙන එනවා ප්‍රඥප්ත සික්ඛා සික්ඛාපදයයි කියනු ලබන කල්හි දුර්වචකමෙක් දුර්වච භවෙක් දුර්වචතාවෙක් විලෝම ග්‍රාහී භවෙක් එකඟ ඒ කියන්නේ එකඟ නොවන භවෙක් එයාට එකඟ නොවි ඒකට විරුද්ධ තර්ක ඉදිරිපත් කරන්න හරි කැමැති බවක් විලෝම ග්‍රහණයේ හිසුව ඇති බවයි මොකක් හරි කිව්වහම ඒකට මොකක් හරි මොනවද ඒකට කියන්නේ අර කැත්තට පොල්ල වගේ තියෙන මොකක් හරි රුහිත උත්තරයක් දෙන්නේ අන්න ඒ වගේ මෙතන ස්වභාවයක් ගැන තමයි මේ කතා කරන්නේ අනාදර භවෙක් අනාදරතාවයක් අගෞරවතාවය ඒ වාගේ වේද මෝ දෝවචස්සතායයි කියනු ලැබේ අන්න එවැනි ස්වභාවයක් පෙන්눔 කරනවා නම් එවැනි ස්වභාවය දුර්වච බවයි කියලා කිව්වා දෝවචස්සතාවේ හරිනේ එතකොට ඒක මං හිතන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් පැහැදිලි පාප මිත්‍රතා කියන තැන එතන දිවිස්තර වෙන්නේ සද්ධා නැති දුස්සීල වූ අල්පශ්‍රුත වූ මාත්සර්ය ඇති මොකද කියන්නේ මසුරු බව ඇති දුප්‍රඥයම් පුද්ගලයෙක් කෙනෙක් ඇද්ද ඔවුන්ගේ යම් සේවනයක් නී සේවනයක් සංසේවනයක් භජනයක් සම්භජනයක් භක්තියෙන් සම්බන්ධ වූ මේ විදිහට ඒගොල්ලත් එක්ක ඉන්න ස්වභාවය ඔවුන් කෙරෙහි නැමුණු බවක් තියෙනවද ඒක පාප මිත්‍තා කියලා කිව්වා බලන්න දැන් ඒ තැන්වලදී ඒ පද කොහොමද අර්ථ දැක්විලා තියෙන්නේ කියලා මෙතනදී ඒතේ පුද්ගල අසද්දා දුස්සීලා අපස්සුතා මච්චරිනෝ දුප්පඤ්ඤෝ යා තේසං සේවනා නිසේවනා සංසේවනා භජනා සම්භජනා භත්ති සම්භත්ති සං සම්පවංකතා අයං උච්චති පාපමිත්තතා ඒ විදිහට ඡේදං 1332 මේ ගැන විස්තර කරනවා දැන් මෙතන දුස්සීලා කියලා කිව්වට හොඳට මතක තියාගන්න ඕනේ දැන් අපි සීලය කියලා කියන ස්වභාවය අපි දන්නවනේ දැන් එහෙනම් දුස්සීල කියලා දෙයක්ත් තියෙනවද ඈ සීල කියලා දෙයක් එහෙමට අපිට එහෙම ධර්මයක් අපි කොහොමද හොයා එහෙම එකක් නැහැ අර සිල්වත් නොවි අකුසල පැත්තේ දුරට යන එක තමයි දුස්සීල කියලා මෙතනදී හැඳින්වුවේ සීලය නැති අර්ථය හරි එහෙම නැත්තම් කෙනෙක් මේ පන්සලට ගිහිල්ලා සිල් ගන්නකොට දුස්සී එහෙම වෙනකොට තව පන්සලකට ගිහිල්ලා දුස්සීල එහෙම එකක් නෙමෙයි මේ කිව්වේ සිල්වත් බව සීලවත් බව තියෙනවා සිල් ඒක අපි දන්නකන තැන එවැනි සීලයක් නැති බව තමයි දුස්සීලයි කියලා කිව්වේ එවැනි දුස්සීල වෙන්නේ කවුද පාප මිත්‍රතා ඇති අය තමයි ඉති කල්යාණ මිත්‍රෙක් හිටියා නා හරියට සීලෙහි පිටුවාගෙන පන්සලට එක්කේනවනේ ඒ වගේ නේද එතකොට මේ එකලංග එකට යන වචන දෙකක් තමයි aran තියෙන්නේ දෝවචස්සතා පාප මිත්‍තතා යමෙක් දෝවචස්සත නම් බොහෝ විට ඔහු පාප මිත්‍රය ඇසුරේ තියෙන කෙනෙක් යමෙක් පාප මිත්‍තතාව තියෙන කෙනෙක් නම් ඔහු බොහෝ විට දෝවචස්සතාවයක් තියෙන කෙනෙක් මේ විදිහට තියෙන ස්වභාවයේ අපි කොහොමද පරමාර්ථ ධර්ම අහුලන්නේ එතනදී ධම්මසංගණියේ එකට පරමාර්ථ ධර්ම අහුල්ලා තියෙනවා මේ විදිහට
දෝවචස්සතා කියලා කිව්වහම සීලාදී ගුණයෙන් උසස් උතුමන් විසින් අවවාද අනුශාසනා කිරීමේදී බුද්ධ ප්‍රඥප්ති විනය ධර්මයෙන් අනුශාසනා කිරීමේදී පටහැනි වචන කියමින් දුර්වච බව පාන්නා වූ පුද්ගලයාගේ ද්වේෂ මූල සිත් දෙක හැම වෙලාවෙම ද්වේෂ මූල සිත් දෙක නෙමෙයි මෙන්න මේ කියන ස්වභාවය පෙනෙන වෙලාවේදී ඇතිවන ද්වේෂ මූල සිත් දෙක දැන් කෙනෙක් දුර්වච මේ කවුන්ටර් ඇටැක් එක අපිට කරන්නේ කෙලින්ම අපි කියන අර්ථයට එකඟ නොවීනේ ඒ කියන්නේ ඒකට එතන අපි කියන අර්ථයත් එක හැප්පෙනවා පටිගයක් තියෙනවා එතකොට අන්න ඒ ද්වේෂ මූල ඒ වෙලාවේ පවතින ද්වේෂ මූල සිත් දෙක තමයි මෙතන දෝවචස්සතාවය කියලා අරන් තියෙන්නේ පැහැදිලි දෙයක් එතකොට කොහොමද ඒක කියන්නේ සීලාදී ගුණයෙන් උසස් උතුමන් විසින් අවවාදානුශාසනා කිරීමේදීද එහෙම නැත්නම් විනයෙන් විනය බුද්ධ ප්‍රඥප්ති විනය ධර්මයෙන් අනුශාසනා කිරීමේදී පටහැනි වචන කියමින් දුර්වච බව පාන්නා වූ පුද්ගලයාගේ ද්වේෂ මූල සිත් දෙක මෙන්න මේ ස්වභාවය ඉදිරිපත් වෙන අවස්ථාවේදී ඔහු තුල පැන නගින ද්වේෂ මූල සිත් දෙකයි එහි යෙදෙන තත්සම්පයුත්ත චෛතසික 22යි තමයි මෙහිදී දෝවචස්සතාවේට අභිදෙයාර්ථ හැටියට ඇහිඳලා තියෙන්නේ එහෙමනම් ඒක ස්කන්ධ හතරයි ආයතන දෙකයි ධාතු දෙකයි සත්‍ය එකයි කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්. පාපමිත්‍රතාව කියන එක අරගත්තාම පාපමිත්‍රයන් වජිනේ කිරීමේ වරද නොදැනීම වශයෙන් අසේවනාච බාලාණන් කියන එක තේරෙන්නේ නැත්තම්. ඔවුන් කෙරෙහි ඇලුම් කිරීම වශයෙන් එතකොට ඒගොල්ලන් එක්කම ආශ්‍රය කරන්නම කැමති ස්වභාවයක් දක්වනවා. අන්න ඒ කැමති ස්වභාවය සහිත ලෝභ මූල සිත් 8යි මොහ මූල සිත් 2යි. හරිනේ. එතකොට එතන තත්සම්පයුත්ත චෛතසික 23ක් අපිට ගණන් හදන්න පුළුවන් දෝෂ චතුස්කේ වර්ජණය කරලා අයින් කරලා ඉතුරු 23ම අරගන්න පුළුවන් චෛතසික ටික. එතකොට දැක්කද එතන පද දෙකට අභිදෙයාර්ථ අහුලපු හැටි? ඒතර හැම හොඳට මතක තියාගන්න ඕනේ අභිදෙයාර්ථ ඇහුළුවේ මේ කියන ස්වභාවයන් ඉදිරිපත් වෙන අවස්ථාවේදී ඇතිවන සිත්වල මෙහිමයි ඒක ගන්නට ඕනේ හැම වෙලාවෙම මේ දෝෂ මූල සිද්දක දෝචස්තයි කියලා ගන්නත් එපා ලෝභ මූල සිත්තට පාප මිත්‍තයි කියලා ගන්නත් බෑ මේ විදිහට තමයි මෙතන අපි අභිදෙයාර්ථ ගලපන්නේ එහෙමනම් ඒක ආදිලබ්ධනම් සප්පදේශ දුකයක් එහෙනම් සප්පදේශ කුණේ මොනවෙන්ද ඉතුරු ධර්මතාවලින් අර කියන අවස්ථාවේ යෙදෙන එකී සිත් එක හැර ඉතුරු සිත් 89 හරින් තත්සම්පූර්ණ චෛතසික 52යි රූප 28යි නිර්වාණයයි මේ විදිහට එතන හිම පද යුගලයට අයත් නොවූ ධර්මයෝ ටික වෙන් කරලා හඳුනා ගන්නත් පුළුවන් වෙන්න ඕන හරින් එතකොට පද දෙක මොකද්ද දෝචස්සතා පාපමිත්තතා ඒක පැහැදිලි. ඒ කියන්නේ මොන හරි අදහසක් තියෙනවද ඉදිරිපත් කරන්න? සමාවින්ද සන්නේ කියන්නේ මොකද්ද? සන්නේ කියලා ගත්තා. ඔව්. සන්නේ කියන්නේ දැනට අපි ළඟ තියෙන ওই භාවනා පොත ඒ වගේ මීට 1926 දී කොහෙද ලියපු පොතක් තිබුණා මේ මොකක්ද ඒකේ නම මාතිකා සම්මුඳ බාන අභිධම්ම මාතිකා පාලිය හා සුත්තන්ත මාතිකා පාලිය පදාර්ථ කාව්‍යාර්ථ සංඥයන් හා ගන්තිපද විවරණයන්ද යුක්ත කවුද මේක ලියලා තියෙන්නේ ඌවේ මිරහවත්තේ පුෂ්පාරාමාධිපති විමලසාර ස්ථවරයන් විසින් ලියන ලදී ඊළඟට එම් ධර්මරත්න පණිතුමන් විසින් අවසාන සෝධිපත්‍රය බැලීමෙන් පිළිගන්නා ලදී වැල්ලවත්තේ පජින්තුන්ව මොකක්ද තියෙන අර පරණ පොතක් තියෙනවා මේකේ ඒක මං හිතන්නේ අර මේ ඉන්ටර්නෙට් එකේ බෞද්ධ පොත් කියන මේ මොනවද ෆෝල්ඩර් එකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක 1910 ලියපු පොතක් ගොඩක් වෙලාවට ඒ පොතෙන් තමයි ඔය මේ අනිකුත් පසුකාලීන පොත් ඔක්කොම අරගෙන තියෙන්නේ මේ පොත අනුසාරයෙන් කියලා අපිට හිතෙනවා කියවගෙන යද්දි. මොකද
ඒකේ තියෙන එක හැමම තමයි දෙන්නේ බොහෝම සුළු තැනකදී තමයි වෙනස්කමක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුව මමත් කරන්නේ මොහොත් හරි වෙනසක් මට තේරෙන්නේ නැති තැනක් මම නිකමට වාගේ ගිහිල්ලා බලනවා සන්නේට. එතකොට සන්නේ තියෙන්නේ බොහෝ විට ඉතින් ඒකමයි සමහර පොඩි තැනක විතරක් සුළු වෙනසක් සහිතව දකින්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අර බෞද්ධ පොත් කියන ෆෝල්ඩර් එකේ. සාමාන්‍යයෙන් හිම මුද්‍රණ දෝෂ වාගේව අපිට අල්ලා ගන්න පුළුවන් එවැනි පොත් දෙකක් විතර සංසන්දනය කරපුවාම. ඒ කියන්නේ අපිට එකපාරට හොයාගන්න බැරි නම් මේක ධර්මතාවයද එහෙම නැත්නම් මුද්‍රණ දෝෂයක්ද කියලා හොයාගන්න බැරි නම් මේ පොත් දෙක සංසන්දනය කරපුවාම එතකොට අල්ලා ගන්න පුළුවන්. මුද්‍රණ දෝෂයක් නම් දෙකේම එකට තියෙන්න බෑනේ. ඒ වගේ පොඩි කාරණාවල් අපිට සංශෝධනය කරගන්න පුළුවන්. හොඳයි ඊළඟට ඊළඟ යුගලයට යමු. අපි එතන තියෙන්නේ අරිට වෙනස් වූ යුගලයක්. මෙතන තියෙන්නේ දැන් සෝවචස්සතා සහ කල්යාණ මිත්තතා. අර කලින් කතා කරපු එකට පට විරුද්ධ ස්වභාවය විලෝමය. අනේ මේ ඊට පරිබාහිර වූ අනිත් ස්වභාවය. දෝවචස්සතා කියන එක වෙනුවට සෝවචස්සතා, පාප මිත්තතා කියන එක වෙනුවට කල්යාණ මිත්තතා. බලන්න මේ යුගල පද දාගෙන තියෙන හැටි ඒ තැනට ගැලපෙන ආකාරය. එහෙමනම් සෝවචස්සතා කියලා කිව්වේ මොකද? සුවච බව. දෝවචස්සතාවෙන් විරුද්ධ ස්වභාවය සුවච බව. අවවාද අනුශාසනා මුදිනින් පිළිගන්නා වූ පුද්ගලයාගේ ස්වභාව ලක්ෂණේ නම් වූ සෝවචස්සතාවය. අන්න එතකොට යා මොකද මොන එක්කෙනෙක්ද? එතකොට කීකරුවෙක් කෙනෙක් කියන දේ අහනවා, අවවාද අනුශාසනාව පිළිගන්නවා. අන්න එවැනි ස්වභාවයෙන් යුතු පුද්ගලයාගේ ස්වභාවය තමයි සෝවචස්සතාව කියලා කිව්වේ. කල්‍යාණ මිත්‍රත්තා කියලා කිව්වේ කල්‍යාණ මිත්‍රයන් ඇති බව. හරි, එතකොට කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි භක්තිය පිළිගැනීම ඇත්තා වූ පුද්ගලයාගේ ස්වභාව ලක්ෂණය. එවැනි ධර්මයක් තියෙනවා. එතකොට ඒක අපිට කලින් කතා කරපු දුකයක් එක සංසන්දනය කරපුවාම පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්. එහෙමනම් අර වගේ අකුසල පැත්තට ස්වභාව වූ ධර්ම දෙකක් තියෙනවා නම් ඊට විරුද්ධ අර්ථයෙන් වන මෙවැනි ධර්මතා දෙකක් තියෙන්නත් ඕනේ. සෝවචස්සතා සහ කල්යාණ මිත්තතා. එහෙමනම් මේ ගැන නික්කේප කාණ්ඩය අර්ථ දක්වලා දෙනවා. මොකද්ද සෝවචස්සතාව කියන්නේ? සහ ධම්මිකේ උච්චමානේ සෝවචස්සතායන් සෝවචස්සියතං සෝවචස්සතා අප්පටිකූලගාහිතා අවිපච්චනීක සාතනා සාතතා සගාරවතා. මේ විදිහට මේක පාලි වචන රාශියකින් දෙනවා. අපි සිංහල පැත්ත බලමු. ප්‍රඥප්ති ශික්ෂාපදය එළවා කියනු ලබන කල්හි සුවචකමෙක්, සුවච භවෙක්, සුවචතායෙක් අවිරුද්ධ ග්‍රාහයක් ඇති බවක්, අනුකූල ග්‍රහණයේ සුව ඇති භවෙක්, සගෞරවතාවයෙන් මිස්ත්‍රය වාසය ඇති භවෙක් ඇද්ද මෝ සුවචස්සතායයි කියනු ලබා. හරිනේ, සුවච බව කියන එකේ අර්ථය අපිට සාමාන්‍ය හැඟීමක් කොහොමටත් තියෙනවා. ඒ හැඟීම ඒ අර්ථය තමයි මෙතනදී උත්පාදක් කළා තියෙන්නේ. නික්කේප කාණ්ඩේ ඡේදාංක 1333. ඡේදයෙන් විස්තර කරනවා කල්යාණ මිත්තතා. යේතේ පුද්ගලා සද්දා සීලවන්තෝ බහුසුතතා ච. අර කලින් කියපු එකට විරුද්ධ ස්වභාවයන් ටිකනේ මේ කියාගෙන යන්නේ. ශ්‍රද්ධා ඇති සිල්වත් වූ බහුශ්‍රුත වූ ත්‍යාගවත් වූ ප්‍රඥාවත් වූ යම් පුද්ගල කෙනෙක් ඇද්ද ඔවුන්ගේ යම් සේවනයක් බලවත් සේවනයක් ආත්පසින් සේවනයක් භජනයක් සම්භජනයක් භක්තියක් සම්භක්තියක් ඔවුන් කෙරෙහි නැමුණු බවක් තියෙනවද? අන්න ඒක තමයි කල්යාණ මිත්තතා කියලා කියේතර. කොහොමද ඒක ඉදිරිපත් කළේ? ඉස්සරලා කල්යාණ මිත්‍රයා ගැන කිව්වා. ශ්‍රද්ධාව ඇති සිල්වත් බහුශ්‍රුත වූ ත්‍යාගවත් වූ ප්‍රඥාවත් වූ යම් පුද්ගල කෙනෙක් ඇද්ද? අන්න කල්යාණ මිත්‍රයා. එවැනි පුද්ගලයන් ඇසුරු කිරීමට බලවත් කැමැත්තක් දැක්වීම කල්යාණ මිත්‍රතාවයි. පැහැදිලි දෙයක්. සමාවෙන්න සර්, මේ පොතේ ප්‍රඥාප්ති ශික්ෂාපදයේ කියන එක තේරෙන්නේ අපිට පරමා දැන් ප්‍රඥාප්ති නොවේ නම් ඒක පරමාර්ථ වෙන්න බෑ කියලා අපි ගම්මුකෝ. පරමාර්ථ ධර්ම 170 තුල ශික්ෂාපදයක් කියලා එකක් හම්බ වුණාද?
නෑ එහෙමනම් ශික්ෂාපදය කියන්නේ පනවා ගැනීමක් පැනවීමක් සතුන් මෙරීමෙන් වලකී වැලකීම ප්‍රඥප්ති ස්වභාවයක් පනවා ගැනීම හරිනේ හරි එහෙමනම් මේ තමයි සෝවචස්සතාවයි කල්යාණ මිත්‍රතාවයි දැන් අපි බලමු මේකට අභිදේය අර්ථ කොහොමද අවුල ගන්න පුළුවන් කියලා සෝවචස්සතා මොකද්ද සෝවචස්සතාවේ සීලාදී ගුණෙන් උසස් උතුමන් විසින් අවවාද අනුශාසනා කිරීමේ දීද්ද බුද්ධ ප්‍රඥප්ති විනය ධර්මයකින් අනුශාසනා කිරීමේ දීද්ද ගෞරව සම්පයුක්තව මුදුණින් පිළිගන්නා වූ පුද්ගලයාට ලැබෙන මහා කුසල සිත් අට අන්න බලන්න එතකොට එතනදී ඒක පිළිගැනීම සිද්ධ වෙන්නේ මහා කුසල සිත් අටකින් ඔන්න හොඳට තේරුම් ගන්න එතකොට අපි අපේ එදිනෙදා ක්‍රියාකාරකම කුල කුසලයේ අකුසලයේ කොහොමද අපි නොදැනුවත්වම ගොඩ නැගෙන හැටි අපි යම් කිසි අවවාදයකට විරුද්ධ වෙනවා කියන්නේ එතන අපි අකුසල පටික සිතක් නේ ඇති කරගත්තා කියලා කිව්වේ එහෙම නැත්නම් මෝහ සිතක් පටික සිතක් විශේෂයෙන් දැන් මෙතනදී මොකද්ද වෙන්නේ කීකරු වීම තුළ අර සීලයෙන් උසස් උතුමන් විසින් දෙන අවවාද අනුශාසනා පිළිගැනීමේදී අපි තුල ඇති වෙන්නේ මහා කුසල සිත්. රහතන් වහන්සේ කෙනෙක් නම් මහා ක්‍රියා සිත් තථාගතයන් වහන්සේ දෙන අවවාදයක් පිළිගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් ඒකට ක්‍රියා සිතත් අඩංගු කරලා දීලා තියෙනවා. වෙන්න මෙවැනි මහා කුසල සිත් මේ අවස්ථාවේ දෙන මහා කුසල සිත් සහ මහා ක්‍රියා සිත් සහ එහි යෙදෙන තත්සම්පයුත්ත චෛතසික 33 තමයි සෝවචස්සතාවයේදී අභිදෙය අර්ථ අහුල්ලා තියෙන්නේ. කල්යාණ මිත්‍තතා කිව්වත් එම්ම විද්ධිහමයි. මොනවද එතකොට කල්යාණ මිත්‍තතාව වල අභිදෙය අර්ථ වෙන්නේ? මහා කුසල මහා ක්‍රියා සහ තත්සම්පයුත්ත චෛතසික 33. දැක්කන එතන කොහොමද ඒක යෙදිලා තියෙන්නේ කියලා. දැන් දෝවචස්සතාවේ සහ පාපමිත්තතාවේදී නම් දෝවචස්සතාවේට පටිඝසිට්ඨිකාව පාපමිත්තතාවේට ලෝභමූල සහ මෝහමූල සිට්ඨිකාව ඒ අනුව අකුසල සිත් 12ම ඒ පදයට මේ යුගලයට ගියා. මෙතනදී මහා කුසල 8ම මේ පද දෙක අතර බෙදිලා යනවා. මේ පද දෙකටම අදාළ වෙනවා. එහෙමනම් සුවචකීකරු බව වුණත් කල්‍යාණ මිත්‍තතාවයේ හදාගත්තත් එතනදී ඇති වෙන්නේ පුතග්ජනයන් හැටියට අපිට මහා කුසල සිත් 8. එයින් යම් සිතකින් තමයි අපි එවැනි හික්මීමක් ප්‍රදර්ශනය කරන්නේ. හරිනේ. සමහරවිට මෙතන මේ කල්‍යාණ මිත්‍තතාවයට කැමැත්ත තිබ්බට ලෝභ සිතක් එන්නේ නැහැ එතන නේද? එතන කැමැත්ත කියලා කි දැන් කැමැත්ත කියන එක ඇලෙන ස්වභාවයේ කැමැත්තද එහෙම නැත්නම් මොකක්ද අර අනිත් තව වචනයක් අපි උකට භාවිතා කරන්නේ කුසල ඡන්දේද කිව්වොත් එහෙම දැන් කුසලය කෙරෙහි කැමැත්තක් කියන එක ඒක ලෝභය නෙමෙයි එතකොට ඒ කුසල ඡන්දේ හරි එතකොට මේ දෙක වෙන් කරලා තේරුම් ගන්න ඕනේ හරියට අර අර සෝමනස්සයයි ප්‍රීතියයි වගේ සෝමනස්සය කියන්නේ එකක් ප්‍රීතිය කියන්නේ තව එකක් ඒ වගේම මෙතනත් මේ දෙකේ වෙනස තේරුම් අරගන්න ඕනේ ඇලෙන ස්වභාවයෙන් අපි කොහොමද කැමැත්ත විස්තර කරන්නේ සහ කුසල ඡන්ද වශයෙන් කොහොමද කැමැත්ත විස්තර වෙන්නේ මේ දෙක පැහැදිලිවම දෙකක් මේ විදිහට මේ ධර්මතා ටික හරියට තේරුම් ගන්නට ඕනේ සර් සමාවෙන්නේ එතකොට තත්සං සම්ප්‍රයුක්ත අටසික ධර්ම 33 කියලා අරගන්නේ එතකොට විරති අපමඤ්ඤා වර්ජිත කියලා කියන්නේ ඒ වෙලාවේ වැලකීමක් නැහැ කරුණා මුදිතා යෙදෙන්නේ නැහැ කියන අදහසද මොකද මහා කුසල් සිත්තත් වල තියෙනවනේ මේ චෛතසික 38ම එහෙම තිබුණාට මේ වෙලාවේදී දැන් සීහා දැන් අර අර දැන් අපේ අම්මා තාත්තා අපිට අවවාදයක් අනුශාසනාවක් කරන වෙලාවේදී බොහොම මේ හදවතින් මේකට එකඟ වෙනවා නේ ඇත්ත තමයි මේ මෙහිමයි කියලා එකඟ වෙන වෙලාවේදී අපි අකුසලයකින් වැර වැලකීමක් වෙන්නේ නැහැ නේ එහෙනම් විරතියක් එදෙලා නැහැ අපමඤ්ඤා කියලා කරුණා මුදිතා දෙක යෙදිලත් නැහැ නේ එහෙමනම් ඒ ටික වර්ධනය කරගන්න ඕනේ වෙලාවේ ඇයි මේ කියන අවස්ථාවේදී යෙදෙන මහා කුසල සිත්තට හරිනේ මේ කල්යාණ මිත්‍රතාව කියනකොට දැන් සර්ල වගේ අපිට මේ දහම කියලා දෙන ඊළඟට මාර්ගයේ යොමු කරන අය ඔක්කොම අයිති වෙනව නේද ඔව් කොහොමද කල්යාණ මිත්‍රතාව හොයාගන්නේ
කල්යාණ මිත්‍ර එයා අපි දහමට යොමු කරනවා බණ අහන්න ඒ වගේ සීලාදී ගුණ වඩන්න උදව් කරනවා පාපයෙන් වෙන් කරනවා හරි එවැනි ස්වභාවයක් දැනෙනවා නම් ඒක තමයි කල්යාණ මිත්‍රතාව කියන්නේ කල්යාණ මිත්‍ර හතර දෙනෙක් ගැන කියනවනේ සර් ස්වභාව හතරක් නේද හරි දැන් මේවා තමයි දැන් අර අපිට මොනවද මහා මංගල සූත්‍රය ගත්තොත් පටන් ගන්න මේකෙන්නේ හරි අසේවනාච බාලානා එතනින් විතරක් නැවැත්ුවේ නෑනේ ඊළඟට තව දුරටත් මට මතක හැටියට ඒකේ කිව්වා නේද ගාරවෝච නිවාතෝච සන්තුෂ්ඨීත කතඤ්ඤුතා දැක්ක නේද ගාරවෝච නිවාතෝච හරි එතකොට ඒ බලන්නේ ඒ හැම තැනකදීම මේ එකිනෙකට සම්බන්ධව කොහොමද මේ ධර්මය ගොනු ගැහිලා කැටි වෙලා තියෙන්නේ කියලා එන ගාරවෝච කියලා කිව්වේ ගෞරව කළ යුත්තන්ට ගෞරව කරන කිරීම වශයෙන් වන්දනාමාන කිරීම වශයෙන් ඔවුන්ගේ අවවාද අනුශාසනා පිළිගැනීම වශයෙන් හරි එහෙමනම් ඒ හැමතැනකම ඇති වෙන්නේ මහා කුසල සිත්තට ඒ නිසා තමයි ඒක දෙලෝ වාසනාවට හේතු වන කරුණු හැටියට මහා මංගල ධර්මයක් හැටියට විස්තර වුණේ දැක්කන් හන්ති ච සෝචස්සතා සමනානංච දස්සනං විතින සෝචස්සතා හන් ශාන්තියයි සෝචස්සතාවයි විතින් මේවා නුපුරුදු වචන නෙමෙයි අපිට. අපි හැමදාම මේ මොනවද මහා මංගල සූත්‍රයේ කියවනවා නම් ඔය තියෙන්නේ. දැන් ඊට පස්සේ කියවද්දී ඔන්න දැන් හරියට තේරුම් ගන්න ඕනේ. ආ සෝචස්සත රයිට් මහා කුසල සිත්තට එහෙදෙන චෛතසික අන්න. ඒවත් එක තමයි දැන් මේ සිද්ධ වෙන්නේ කියන කාරණාව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන් තේරෙන්නට ඕනේ. හරි එතකොට. හරි ගොඩක් පින් සර්. එහෙමනම් සෝවචස්සතා කල්යාණ මිත්‍තතා ඒ විදිහට යුගල වෙලා මෙතන 18 වෙනි දුකේ හැටියට විස්තර වෙනවා එහෙනම් මේකත් ආදි ලබ්ධ නාම සප්පදේශ දුකයක් එහෙනම් මෙහිදී දුක මුක්ත ධර්ම ටික කොහොමද අපි අයින් හොයාගන්නේ මෙන්න මේ ස්වභාවයේදී එදෙන මෙන්න මේ ධර්ම ටික හැර ඉතුරු ධර්ම ටිකගෙන ගන්න ඕනේ ඒතර දැන් මේ වාගේ තැන් වල අපි කතා කරද්දී මහා කුසල සිත්තට කියලා එතකොට මෙන්න මේ අවස්ථාවේදී එදෙන මහා කුසල සිත්තට කියලා කියන්න අමතක කරන්න හොඳ නැහැ ඒක අපි කිව යුතුම වෙනවා. එහෙමනම් එහි දුක මුක්ත ධර්ම හැටියට අපිට ගන්න පුළුවන් වෙන්නේ. සෝචස්සතා සහ කල්යාණ මිත්‍තතායන ස්වභාවයන් ඉතිවන අවස්ථාවන් කියෙදෙන මහා කුසල මහා ක්‍රියා සිත් 16 වර්ජිත අවශේෂ සිත් 89. එතකොට චෛතසික 52 මේනවා රූප 28යි නිර්වාණය. ඒ තමයි දුක මුක්ත ධර්ම දුකයට අදාළ නැති ධර්ම ටික. හොඳයි ඊට පස්සේ 19 වෙනි එක. ආපත්‍ති කුසලතා ආපත්‍ති වුට්ටාන කුසලතා අන්න තවත් ලස්සන පද දෙකක් ඉදෙනදි විස්තර වෙනවා ආපත්‍ති කුසලතාව සහ ආපත්‍ති වුට්ටාන කුසලතා. ආපත්‍ති ආපත්‍ති වුට්ටාන. ඉතලා බලන්න මොකද්ද මේ කතා කරන්නේ? සර් ආපත්‍ති කියන්නේ ඔය මහන වෙච්ච අයට තියෙන ඒවා නේද අපි අර මේ විනය ශික්ෂා පද එක්ක සිදුවන ඇවැත් එතකොට ඇවැත් තියෙනවනේ පරාජිකා සංඝාසිත පච්චිති නිසගේ වගේ ඒ ඔක්කොම ටික අරගන්න පුළුවන් පුළුවන් එතකොට ආපත්‍ති දැනගැනීමේ දක්ෂ පුද්ගලයාගේ ස්වභාව ලක්ෂණීය වූ ආපත්‍ති කුසලතාවය. ඒ කියන්නේ අපි ඇත්තටම දැන් පැවිදි බිමට ආපු එක්කෙනෙක් නම් ඒ පුද්ගලයා දැනගෙන තියෙන්න ඕනේ මොනවද විනය ස්වභාවය දැනගෙන තියෙන්න ඕනේ. මොකද එහෙම නැත්තම් තමන්ම දන්නේ නැහැ වැරද්දට හසු වුණාද නැද්ද කියලා. එහෙම දැනගන්න නම් ඉස්සෙල්ලා වැරද්ද හැටියට තථාගතයන් වහන්සේ මොනවද පනවලා තියෙන්නේ කියලා දැනගත යුතු වෙනවා. එහෙමනම් එතනදී ආපත්‍ති ස්කන්ධ දැන ගැනීම දක්ෂ වූ පුද්ගලයාගේ ස්වභාව ලක්ෂණය වූ ආපත්‍ති කුසලතාවය. ඒකට යම් ආකාරයක බෞස්ත බවක්. එවත්වල දක්ෂතාවය ප්‍රඥාවයයිද දනි. ඒකට ඒක දැනගන්න නම් ඒක ප්‍රඥාවෙන් දැනගන්නට ඕනේ. ඒ මිසක් එතනදී දෝචස්සතාවය ඇති කරගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඈ එහෙම වුණා නම් දැක්කන් එතකොට අන්න බලන්න ඒ විදිහට දැන් අපි අභිදෙයාර්ථ අහුලගෙන ගෙලින්ම ඉස්සරහට ඇවිල්ලා මේව ඇනලයිස් කරනකොට තියෙන වාසිය පැහැදිලිව අපිට තේරුම් ගන්නට පුළුවන් ඒ තැන මොකක්ද වෙන්නේ කියලා. ඊළඟට ආපත්‍ති උට්ටාන කුසලතා ආපත්‍ති නැගී සිටීමේ කුසල බව. එතකොට එතන මොකක්ද අපි කියන්නේ?
පැමිණි ඇවතින් නැගී සිටීමේ දක්ෂ පුද්ගලයාගේ ලක්ෂණය වූ ආපත්‍ය උත්තාන කුසලතා ධර්මයක්ද ඇත්තේය. ඒ කියන්නේ යම් ආකාරයකට තමා අතින් අත්වැරද්දක් වුණා නම් ඒක වැරද්දක් බව හඳුනා ගන්නට දක්ෂ වෙන්නට ඕනේ. හඳුනාගෙන ඒ තුල ලගින්නට බෑ. ඒකෙන් අයින් වෙන්න, ඉවත් වෙන්න, ගැලවෙන්න. ඒ හැවත් වලින් ඉවත් වීමේ දක්ෂතාවය කියන ප්‍රඥාව ඒක ඒක තියෙන්නටත් ඕනේ. එහෙම නැත්නම් ඉතින් මේ ගමන යන්න බෑනේ අපිට. දැන් බලන්න මෙතන පැමිණි ඇවතින් නැගී සිටීමේ අපි විනය ඉගෙන ගන්නකොට අපිට හම්බ වෙනවා සමහර විනය ශික්ෂාපද පනවල තියෙනවා රහතන් වහන්සේ කරන කොටගෙන. ඒ කියන්නේ රහතන් වහන්සේ අතිනුත් යම් යම් වැරදි සිදු වෙච්ච අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නලා දීලා ඒ ඉදිරියේදී එය ඇති නොවන ආකාරයට සිද්ධ කර ගැනීම සඳහා විනය නීති පනවපුතෙන් අපිට හම්බ වෙනවා. ඒ අනුව එතකොට ඒ කොයි හැටි තැනකදී විස්තර වුණා ඒ හැවතින් නැගී සිටීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම මේ කාතුලක් තියෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් ඒ හැවත තුල හිටියනම් මොකද වෙන්නේ අපිට? අර විදිහ අකුසලමයි එතකොට වර්ධනය වෙන්නේ. ඒක අපේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා. හරිනේ. මේ විදිහට මේක අර සංගීත සූත්‍රයේ අටුවාවේ මේක තවත් විස්තර වෙලා තියෙනවා. ඒ විදිහට තමයි මේ 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 කාරණා පද දෙක අපිට හොයාගන්නට පුළුවන් වෙන්නේ. හරිද? එතකොට දැන් ආපත්‍ය කියන එකේ සාමාන්‍ය තේරුම මොකද්ද? ආපත්‍ය කියන්නේ දල වශයෙන් පහතට වැටෙනවා. ඉන්න තත්ත්වයෙන් පහතට වැටෙනවා. ඒක විනය පොතෙන් අපි අරගෙන බැලුවොත් මේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. භික්ෂු භික්ෂුණී උපේක්ෂේට සංවර පිණිස වදාළ ශික්ෂාපද බිඳීමෙන් වන වරදයි ආපත්‍ය කියලා කියන්නේ. හරිද? එතකොට මේක ප්‍රධානව ඉලක්ක කරලා තියෙන්නේ භික්ෂු භික්ෂුණී කියන දෙපක්ෂයට. මොකද එතනදී තමයි අර ආඥා ව්‍යතික්‍රමණය කෙලින්ම බලපාන්නේ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රවරය හැටියට යම් කිසි ආඥාවක් පැනෙවුවා නම් විනය නීතියක් පැනෙවුවා නම් ඒ රැක ගැනීම ශ්‍රාවක පිරිසගේ යුතුකම වෙනවා, වගකීම වෙනවා. එතකොට ඇයි එහෙම දේවල් පනවල තියෙන්නේ? මේ ශාසනය රැක ගැනීමටත් ශාසනයට පිවිසි තමන්ගේ ශ්‍රාවක පිරිසගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා. ඒ මිසක් බුදුහාමුදුරුව වෙන කාරණයකට මේවා පනවල නැහැනේ. මේ 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 ශ්‍රාවකයන් එහෙම නැත්නම් ඒ තමාගේ මොනවද ශාසනයට ඇතුල් වූ පිරිස කෙරෙහි තරහින් නෙමෙයි මේවා කරලා තියෙන්නේ. පැහැදිලිවම ඔවුන්ගේ විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට පහසු වීම සඳහාත් නොපැහැදුණු අයගේ මේ ආදී නොපැහැදුණු අයගේ පැහැදීම සඳහාත් ආදී වශයෙන් එතන විනය පනවන්න කාරණා ටික මතකනේ. එවැනි කාරණාවන් මුල් කරගෙන පැනවූ යම් කිසි විනය ශික්ෂා පදයක් තියෙනවා නම් ඒ කඩකලා නම් ඒක වැරද්දක් වෙනවා. ආඥා අව්‍යතික්‍රමණය කියලා අපි ඒකට කියනවා. ඒක අකුසලයක්. මෙතනදී පෙන්නපු මොනවද ආපත්‍ය ටික? පරාජිකා පත්ත, සංගාදිශේෂා පත්ති, තුල්ලයා පත්ති, පාචිත්‍ය, පාටිදේශ නීය, දුක්කට, දුබ්බාසිත, මේ විදිහට ආකාර වශයෙන් ඇවැත් කඳු හතක් දීලා තියෙනවා. සප්ත මොනවද? සප්ත ආපත්‍ති ස්කන්ධ කියලා කිව්වේ. මේ තියෙන තත්තකතමා සත්ත ආපත්‍යෝ, පරාජිකා පත්ති, සංගාදිශේෂා පත්ති, තුල්ලත්‍යා පත්ති, මේ විදිහට මේක විස්තර කරලා තියෙනවා පරිවාර පාළී. මේ කියන ස්වභාවය පත් වෙන්නේ කොහොමද කියලා දැනගන්නට ඕනේ. පත් යම් කිසි ආකාරයකට තමන්ම වෙනස ස්වභාවයකට පත් වුණා නම් ඒයින් නැගී සිට නැවත තමන්ගේ පිරිසිදු සීලය රැකගෙන ඉස්සරහට යන්නේ කොහොමද, සීල් පිරිසිදු කරගන්නේ කොහොමද, නැවත ඉස්සරහට යන්නේ කොහොමද කියන මේ නුවණ තමන් ළඟට ඇති කරගන්නට ඕනේ. හරිනේ. ඉතින් මේ විදිහට තමයි අපි මේ පද දෙක තේරුම් අරගන්නට ඕනේ. ආපත්‍ය මෙන්න මේකයි, ආපත්‍ති ආපත්‍ති උට්ටාන කුසලතාවය මේකයි. හරි. මොකද දැන් විශේෂයෙන් වැදගත් වෙන්නේ මෙතන මේ පරාජිකාපත්ති විශේෂයෙන් හතරක් තියෙනවා. මේ හතරට යම් හතරෙන් එකකට හෝ යම් කිසි කෙනෙක් ගොනු වුණා නම් තථාගත දේශනාවන් ඒ පුද්ගලයාට මේ භවය තුළදී විමෝක්ෂය ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක බලන්නකො මෙච්චර අමාරුවේ මනුස්ස භවයක් ලබාගෙන ශාසනයකටත් ඇතුල් වෙලා ඒ ශාසනය තුළ මේ මොනවද ආපත්‍ය නොහඳුනා ගැනීම නිසාවෙන් පරාජිකාවක් සිදු වුණා නම් එහෙම
බුද්ධ ආඥාව අනුව නීති ආනුව පෙන්වා දීලා තියෙන විදිහ අනුව නැවත ඔහුට එම භවය තුල මොක්ෂය ලබා ගන්න බැරි වෙනවනේ ඉතින් අතට ආපු දේ අතහැරිය වෙනවනේ ඒක හරි අපරාධයක් නේ එවැනි ස්වභාවයන් වලින් වළක්වා ගැනීමට තමයි මේ ආපත්‍ය ස්තන්ධ විස්තර කරලා දීලා තියෙන්නේ හරිනේ මේවා තුලින් තමයි අර 220ක් වූ විනය ශික්ෂා පද ටික පැන නැගිලා තියෙන්නේ හරිනේ එහෙමනම් මේ කියන ඔව් මේ පරාජිකා කියන ඒවා මේ පෘථග්ජනයගේ විමුක්ෂිත බලපාන්නේද නැහැ පරාජිකා කියන එක හැම වෙලාවටම භික්ෂු භික්ෂුණී උභය සංඝයා වෙනුවෙන් තමයි විස්තර වෙලා තියෙන්නේ භික්ෂුණීලාට 8ක් තියෙනවා සර් හා හරි සංඝාදිසේස 13යි හාමුදුරන්ට භික්ෂුණීලාට 17ක් තියෙනවා හ්ම් ඒ සංඝාදිසේස වලට පිළියම් කරන්න පුළුවන් පරාජිකා වලට කිසිම පිළියමක් කරන්න බෑ අර අබ්බහාන කර්මයක් කියලා තියෙනවා සංඝයා විසිනමක් ඉදිරියේ ගිහිල්ලා එදාම මහණුන් එක්කනටත් දාලා පහත් අත්තේ ඉඳලා ඒ ශිල්පාදේ රැකලා අබ්බහාන කර්මයක් කරලා මිදෙන්න පුළුවන් අනිත් ඒවට අවද්දේශනා කරලා පුළුවන් පරාජිකා නම් කොහොමවත් බෑ හරි ගස්සන්න එයා ගිහි බවට පත් වුණා හා සමානයි ඒකයි ඉතින් බලන්නකෝ මේ වෙනි ස්වභාවයකට පත් නොවීම පිණිස මේවා ගැන දැනගෙන තියෙන්න ඕනේ යම් කිසි මේ සංඝාදිසේස ආදී වශයෙන් තියෙන ආපත්‍යයකට පත් වුණොත් එයින් ගැලවෙන්නට හැකියාව තියෙන්න ඕනේ දක්ෂතාවය තියෙන්න ඕනේ මෙහිමයි එකෙන් ගැලවෙන්නේ කියලා තීරුම් අරගැනීමේ හැකියාව හරි එහෙමනම් මේ විදිහේ තියෙන ස්වභාවයක් තමයි මේ පද දෙකෙන් විස්තර වෙන්නේ ආපත්‍ති කුසලතාව සහ එතන මෙතන කුසලතාවය කියන්නේ දක්ෂ බව. ආපත්‍යෙහි හඳුනා ගැනීමේ දක්ෂ බව. හරිනේ. ආපත්‍ය උට්ටාන කියලා කියන්නේ එහෙම හඳුනා ගත්තට පස්සේ මාතින් වැරද්දක් වුණා කියලා එයින් නැගී සිටීම සඳහා, එයින් ගැලවීම සඳහා කොයි විදිහේ ප්‍රතිපදාවක්ද රැකිය යුත්තේ කළ යුත්තේ කියන දේ දැනගන්නට ඕනේ. එහෙම නැත්නම් එයින් ගැලවෙන්න හැකියාවක් නැහැනේ. මේ ස්වභාව දෙක තමයි මේ යුගලය තුල විස්තර වෙන්නේ. එහෙමනම් එතනදී පළවෙනි පදේ ආපත්‍ති කුසලතා එතනදී කොහොමද අපි දෙයියන්ට අහුලන්නේ සප්ත ආපත්‍ති ස්කන්ධයන් දැනගැනීමේ දක්ෂ පුද්ගලයාගේ ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල මහා ක්‍රියාසිත අටෙහි ප්‍රඥාචෛතසික අට දෙනා අන්න බලන්න එතනදී කුසල සිත හැටියට චිත්තෝත්පාදයක් නෙමේ දක්වලා තියෙන්නේ කෙලින්ම ප්‍රඥාව හරිනේ මේක නුවණින්ම දැනගත යුතු දෙයක්. ඒ නිසා මෙතන අභිදේයාට ඇහුළුවේ ප්‍රඥාවමයි. ආපත්‍ති උට්ටාන කුසලතා කියලා කිව්වහම පැමිණි ඇවතින් නැගී සිටීමේහි දක්ෂ පුද්ගලයාගේ හිම ප්‍රඥා චෛතසිකට දෙන. අන්න එතකොට සිත් හැටියට ගත්තේ මොනවද? ඥාන සම්පයුක්ත. මහා කුසල හතරයි මහා ක්‍රියා හතරයි. සිත් අටයි එතකොට. ඒවා ඥාන සම්පයුක්ත සිත්ම වෙන්නත් ඕනේ. හරිනේ නැත්තම් ප්‍රඥාවය දෙන්නේ නැහෙනේ. එතකොට ඒ සිත් අටේ තියෙන ප්‍රඥාචෛතසික අට දෙනා තමයි මේ පද දෙකේදී අභිදේය අර්ථ හැටියට ගත්තේ. හරිනේ. එහෙමනම් මේ පද යුගලයට අනුව අයත් නොවන ධර්මතා ගත්තාම මොනවද දෙන්නේ? සිත් 89යි චෛතසික අපිට 52ම ගන්නවා. මොකද අර කියන අවස්ථාවේ තියෙන ප්‍රඥාව හැර ඉතුරු සියල්ල ගැනන නිසා ප්‍රඥා මෙතන චෛතසික 52ම එනවා රූප 28යි නිර්වාණය. මේ විදිහට ආපත්‍ති කුසලතා දුකේ විස්තර කරන්න පුළුවන්. ඒක පැහැදිලිද? හරි. බලන්න මේ තථාගත දේශනාව කොයිතරම්නම් අප කෙරෙහි අනුකම්පාවෙන් සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශිතද කියලා බලන්නකෝ නිකන් හිතලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි කියන එක ඉතින් ඇත්තනේ. හරි. ඊට පස්සේ ඊළඟ පද යුගලේ අපිට එනවා සමාපatti කුසලතා දුකය. එතන කොහොමද මොනවද පද දෙක? සමාපatti කුසලතාවය සහ සමාපatti උට්ටාන කුසලතාවය. උට්ටාන කියලා හැම වෙලාවෙම කියන්නේ එයින් නැගී සිටින අවස්ථාව. දැන් අකුසලයෙන් උට්ටාන වුණා කියන්නේ අකුසලය ජවණය අයින් වෙලා ඊට පස්සේ වෙන සිතක් ඇති වුණා නම් අන්න අකුසල උට්ටාන. ඒ වගේ සමාපatti කුසලතා සමාපatti උට්ටාන කුසලතා. එතකොට සමාපත්තියේ කුසල බව කිව්වේ මොකද්ද? දැන් මෙතන කුසල කියලා කියන්නේ දක්ෂ කියන එක.
හරි ඒකට යෙදෙන්න පුළුවන් බවට රූපා රූප ධාන නම් වූ අෂ්ඨ සමාපත්තීන් හිද නවානූ පූර්ව විහාර සමාපත්තීන් හිද දක්ෂතාව නම් වූ සමාපatti කුසලතා ධර්මයක් අන්න තියෙනවා සම වැදිය යුතු හේයින් සමාපatti කියලා කිව්වා හරිද එතකොට මේ සම වදින්නත් මේක දක්ෂතාවයක් තියෙන්න ඕනේ එයි හොඳටම අර කොසල් රජුරු වගේ බත්තික කාලා මේ රූපා රූප ධානයකට සම වදින්න පුළුවන්ද එහෙම බෑ එහෙමනම් ඒ ආහාරයේහි පටික්කුල මනසිකාරය ඍතු හිමි යෝගායෝග බව මේ විදිහට අදාළ කරේණු කරුණු කාරණා හරියට සමව බලලා මේ තමන්ට මේ ධාන ලබා ගැනීමට සුදුසු ආකාරයෙන් එකී බාහිර සාධක හසුරුවාගෙන සමාපත්තියට සමවැදීමේ දක්ෂ බවක් තියෙන්නට ඕනේ එහෙම නැතුව තමන්ට මේ මොනවද දායකයෝ දාන කෙනක් දුන්නයි කියලා තමන් තමන්ගේ ප්‍රතිපදාව රැකගන්න නුසුදුසු ආකාරයෙන් පරිහරණය වෙනවා නම් ඒක වැරදි. හරිනේ එහෙමනම් මොකද එතකොට ඒක අදක්ෂ බවක් තියෙන්නේ. මෙහිදී මොකද ධානයේට සමවැදීමම මේවා මහත් වූ කුසල්නේ. ඒ මහත් වූ කුසලය අතහැර නිකම් මේ ආමිස සම්පත්තියක් විඳින්න යනවාද ඒක ඉතින් වැරදිනේ ඉතින්. ඒකයි මෙතනදී උපුටා දක්වන්නේ සමාපatti කුසලතාවය. මොකක්ද මේ අෂ්ඨ සමාපත්තිය මොකද්ද? අෂ්ඨ සමාපත්තිය කියන්නේ පළවෙනි ඥානය, දෙවෙනි ඥානය, තුන්වෙනි ඥානය, හතරවෙනි චතුරාර්ය ඥානය, ඊළඟට ආකාච්ඡාන ඥානය, විඤ්ඤාණ ඥායතනය, ඒක අකිංචන ඥායතන, නේව සංඥා, නා සංඥායතනය. හරි. චතුක්කණය ක්‍රමයෙන් රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි හොඳයි මොනවද නවානූපූර්ව විහාර කියන්නේ කොහෙ තියෙන විහාරද ඒක නම් ගැටලුවක් තියෙනවා උතුරු කොනේ ඉඳලා දකුණු කොනට යනකොට නවානූපූර්ව විහාර හම්බ වෙනවද අපිට එහෙම නැත්නම් සොලොස්ම ස්ථාන වඳිනකොට හම්බ වෙනවද නෑ නෑ ඒක ඥාන එකම මං හිතන්නේ හරි නව අනුපූර්ව විහාර හා දැන් තෝරගන්නකෝ නවයක් තියෙන්න ඕනේ අනුපූර්වයෙන් ලබන්න පුළුවන් වෙන්න ඕනේ එහි ගත කරන එකට විහාර කියලා කිව්වා විහරණය මොනවද මේ පංචක ණය ක්‍රමයේ යටතේ රූපාවචර ධාන 5යි අරූපාවචර ධාන 4යි 4යි එතකොට 9යි අන්න ඒවා අනුපූර්ව වඩන්නපාය පරිසුත් ක්‍රමයට ගිහිල්ලා පළවෙනි එකට යන්න නැතුව දෙවෙනි එකට පයින්ද බෑනේ එහෙමනම් ඒවා එකක් පසු කරමින් එකක් පිළිවෙලින් යා යුතු දේවල්නේ එවැනි ස්වභාවය ඒ පංචක ණය ක්‍රමයෙන් රූපාවචර 5යි අරූපාවචර 4යි කවුනාම 9යි ඒවට අපි කියව නවානූපූර්ව විහාර සමාපත්තිය ඒ කොයි ආකාරයෙන් හෝ වේවා අපිට මේ විදිහට ලැබෙන මේ ධර්මතායෙන් හි කරන්නට දක්ෂ බව ඒක තමයි සමාපatti කුසලතා කියලා කිව්වේ මොකද කෙනෙකුට බොහෝම අමාරුවෙන් තමයි මේව ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ලබාගෙන නැවත නැවත එහි වශීතාවේ ඇති කර ගැනීම සඳහා නැවත නැවත සමවැදීම අවශ්‍ය වෙනවා. ඒ සමවැදීමේ දක්ෂතාවය තමන් හරියට බාහිර සාධක පාලනය කරගෙන මේක කර ගන්න පුළුවන් දක්ෂතාවය තමයි සමාපatti කුසලතාවයේ හැටියට දක්වලා තියෙන්නේ. සමාපatti වුට්ටාන කුසලතා කියලා කිව්වහම සමාපatti නැගී සිටීමේ කුසල බවයි. දැන් අෂ්ඨ සමාපත්තිය වේවා නවානූපූර්ව විහාර සමාපත්තිය වේවා ඒකින් නැගී සිටීමේ දක්ෂතාවය මොකද්ද මේ නැගී සිටීම කියලා කියන්නේ තමන් ධානයේට සමවැදුනේ යම් කිසි කාල පරාසයක් හිතේ දරාගෙන නම් මේ වෙලාවට නැගිටිනවා ඊරාවරට යන්න කලින් ධානය ගන්නට ඕනේ එහෙමනම් ධානය ලබා ගැනීම සඳහා මම කල් වේලා ඇතුව මේකෙන් ධානයෙන් නැගී සිටිනවා එහෙනම් මට මෙච්චර මෙතන තියෙන පැය දෙකයි දැන් මට අන්න ඒ වගේ තමා සීමා කරපු කාලය අනුව ධානයට සමවදින්නත් ඒ කාලය ගෙවි යනවත් එක්කම එයින් නැගී සිටීමට හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම නැතුව ධානයට සම්බන්ධ වුණාම ඒ ධානයේ තියෙන සුඛය විඳ විඳ ඒ තුල ඉඳලා හරියන්නේ නැහැ. එහෙම වුණාම දවල් ධානේ නැවතිනවා කියලා අපි සරල උදාහරණයක් ගමු. එහෙම නැත්තම් යම් කිසි විනය කර්මයකට සහභාගී වෙන්න තියෙනවා නම් ඒකට කල් වේලා ඇතුව ධානයෙන් නැගී සිටින්නට අවශ්‍යයි. එවැනි අවස්ථාවලදී ඒ නැගී සිටීමේ දක්ෂතාවය තමයි මෙතන සමාපatti උට්ටාන කුසලතා කියලා
කියන්නේ? සමාවන්නස එතකොට නිරෝධ සමාපත්තිය ඵල සමාපත්තිය හිම මේකට අයිති වෙන්නේ නැද්ද? නිරෝධ සමාපත්තිය ඵල සමාපත්තිය කියන එක මෙතෙන්ට අරගෙන නැහැ. ඒක රහතන් වහන්සේ තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. එතනදී මේක විශේෂ මොකද එතන රහතන් වහන්සේ අතරින් සමාපත්තිය සමවදින්නේ. අනාගාමී මාංශයටත් පුළුවන් අස්ස සමාපත්තිය තියෙනවා. ඔව් පුළුවන්. නමුත් මෙතනදී ඒක විස්තරවම අරගත්ත වගක් මට පෙනුනේ නැහැ. ඒක තව චුට්ටක් කියවලා බලන්න ඕනේ අනිකුත් අට කතා එහෙම. මං හිතන විදිහට ඒක ගන්නේ නැහැ කියන එකයි මගේ දැනට තියෙන අදහස. පොඩ්ඩක් අපි විමසලා බලමු. මේක මට මතක විදිහට මේක මෙන්න බලන්න ධම්මසංගණී අට කතාවේ තිබුණා. කොහෙද ඒක තිබුණේ? මොකද්ද මේ සමාපatti කුසලතාව නේද? 800 බලමු පොඩ්ඩක් එතන තියෙනවද කියලා. එතන තියෙන්නේ අපත්‍ය උත්තාන කුසලතාව. හරි එතනදී තියෙන්නේ පරිකර්ම සමග අර්පණා පරිච්ඡේදයේ දන්නා ප්‍රඥාව වනාහි සමාපatti කුසලතාවය කියලා තියෙන්නේ. පරිකර්ම සමග අර්පණා පරිච්ඡේදයේ දන්නා ප්‍රඥාව. එහෙමනම් එතනදී aran තියෙන නිරෝධ සමාපත්තිය නෙමෙයිනේ. ඊළඟට උත්තාන කුසලතාවයකට aran තියෙන්නේ චන්ද්‍රයා හෝ සූර්යයා හෝ නැකත්තරු හෝ මෙතෙක් තැන් ගිය කල්හි නැගිටිමි නොවරදවාම ඉම වේලාවෙහිම නැගී සිටීමේ ප්‍රඥාව ඇති හේයින්. ඒ කියන්නේ දැන් මෙතන චන්ද්‍රයා සූර්යයා aran තියෙන්නේ කාලය තීරණය කර ගැනීමටනේ. එතකොට මෙච්චර වෙලාවකින් නැගිටිනවා කියන අදහස ඇතුවයි සමාපත්තියට සමවදින්නට ඕනේ. ඒක අදිෂ්ඨාන කළ කාලය ගත වෙනවත් එක්කම නැගිටීමේ දක්ෂතාවය තමයි සමාපatti උට්ටාන කුසලතා කියලා කිව්වේ. එහෙමයි සර්. ඒක පුරුදු කරන්න ඕන අපි පළවෙනි ඥානෙදිම. මොකද ඒ අර සමාපච්චන ආවර්ජන පංච වසීභාවයට පත් කරගන්න ඕනේ. එතකොට අපිට ඕන නම් විනාඩි දෙකෙන් නැගිටින්නේ හිතාගත්තොත් දෙකෙන් පුළුවන්. හදිසි වෙලාවක පහකින් නම් නැගිටින්නේ ටක් ගාලා අපි එහෙම අදිස්නාන කරලා වසී කරගෙන තිබුණොත් විතරයි පුළුවන්. සමාපත්තිය උට්ටාන කුසලතා. හොඳයි. ඒ විදිහට එහෙමනම් ඒක අපි තේරුම් අරගමු. සමාපත්තිය කුසලතාව සහ සමාපත්තිය උට්ටාන කුසලතා. හරිද? එතකොට මෙතන නවානුපූර්ව කියන එකත් විස්තර කරලා තියෙනවා. දසුත්තර සූත්‍රයේ විස්තරයක් මේ මෙතන දාලා තියෙන්නේ. මොනවද නවකුබ්බ විහාරා කියලා අරගෙන තියෙන්නේ. පඨමජ්ජානං ဒုတိයජ්ජානං තතියජ්ජානං චතුත්ථජ්ජානං ඒක අරගෙන ඊට පස්සේ ආකාසානං ඡායතන මේ විදිහට අරගෙන ගිහිල්ලා එතන හැබැයි නවානුපූර්වයකට සංඥා වේදයිති නිරෝධය aran තියෙනවා. ඒ තියෙන්නේ. සබ්බසෝ නේව සංඥානාසන්න ආයතන සමතික්කම්ම සංඥා වේදයිත නිරෝධං සම්පජ්ජ විහෙරති ඉමේ නව ධම්මා අභිඤ්ඤය. මේ තියෙන්නේ දසුත්තර සූත්‍රයට අනුව අභිඤ්ඤය ධර්ම මොනවාද කියලා හඳුන්වපු තැන නව අනුපූර්ව විහාර සමාපත්තියෙන් දක්වපු තැන. එතනදී නම් සංඥා වේදයිත නිරෝධය අරගෙන තියෙනවා. හැබැයි ධම්මසංගණී අටුවාවේ එතන සාර මේ දුකය විස්තර කරන තැනදී මට තේරෙන විදිහට නම් ඒක අයින් කරලා තමයි aran තියෙන්නේ වගේ මට තේරෙන්නේ. අපි තව පොඩ්ඩක් හොයලා බලමු ඒ ගැන. මේ ධර්මතාව ගැන ඒ තරම්ම දුරට මමත් ඉගෙනගෙන නැහැ. ඉතින් ඒක නිසා තව පොඩ්ඩක් ඒ ගැන විමසලා බලමු. එතකොට සෙන් ඵල සමාපatti විතර ඇඩුනේ. ඵල සමාපත්තිය එතන රහත් ඵල සමාපත්තිය රහත් ඵල සමාපත්තියයි සංඥා වේදයිත නිරෝධයයි මොකද ඒ දෙකේ වෙනස? ඒකම නිරෝධ සමාපත්තිය නේද මෙතන? මෙතන මේ හරි. මෙතන නිරෝධ සමාපත්තිය කතා කරනවා. නේව සංඥාන අසංඥාතෙනින් පස්සේ අපිටපත් වෙනවා නම් එතනපත් වෙන්නට ඕනේ නිරෝධ සමාපත්තියකට. එතකොට රහත් ඵලසිත කියන එක රහත් භාවයේ මාර්ග ඵලසිතට මාර්ගසිතට පස්සේ ඇති කරගන්න එකනේ ඵලසිත. ඒ නැවත නැවත අපිට සමවදින්නට පුළුවන් රහත් ඵලසිත හැටියට. නිරෝධ සමාපත්තිය සමාදිනවා නම් මේ නවානුපූර විහාර සමාපත්තියෙන් පිළිවෙලින් ඇවිල්ලා එතනින් නේව සංඥාන සංඥායතනයේ කෙළවර සංඥා වේදයිති නිරෝධයකට යා යුතු වෙනවා. මේ පිළිවෙල පවත්වා ගත යුතු වෙනවා. ඒ නිසයි මෙතන සංඥා වේදයිති නිරෝධේ නවානුපූර්වකේ අගිස්තර අරගෙන තියෙන්නේ.
ඒක මෙතනදී කතා කරලා නැහැ. මේ ගැන මම තව චුට්ටක් විමසලා බලන්නම්. මටත් හරියටම පැහැදිලි නැහැ මේවා තරම්ම දිගපළල හරිය සහිතව. මේ ගැන තව පොඩ්ඩක් කතා කරලා මම ලබන සතියේ ඒ ගැන මොනවා හරි තව ටිකක් කියන්නම්. මටත් එකතු කරගන්න පුළුවන් වෙච්ච දෙයක්. ඔයගොල්ලත් පොඩ්ඩක් විමසලා බලන්න. අපි මේ විදිහට ඒක පොඩ්ඩක් සාකච්ඡා මාර්ගයෙන් ඉදිරියට යමු. සමාවෙන් එතකොට මේක නවානුපූර වුණාම චතුත්ථ ධානයේ මේකම නවවෙනි එකට සංඥා නිරෝධ ඒක නිරෝධ සමාපatti ගන්නේ නේ. එතකොට පංචම ධාන ඒ කියන්නේ චතුත්ථ ඒක චතුක්ක ණය පංචක ණය ක්‍රමෙ නෙමෙයි නේද එතකොට. මෙතන පංචක ණය මෙතන මෙතනදී මේක කෙලිම මම අරගත්තේ දසුත්‍ර සූත්‍රයෙන් දීගණිකායේ. එතනදී නවානුපූර කියලා මේක සඳහන් කරලා තියෙන්නේ මේ විදිහට ඇවිල්ලා චතුක්ක ණය ක්‍රමෙන් රූපාවචර හතරයි අරූපාවචර හතරයි එතනින් එහාට සංඥා වේදයිද නිරෝධේ. එතකොට 4යි 4යි 8යි සංඥා වේදයිද නිරෝධයයි 9යි. ඒ තමයි දසුත්‍ර සූත්‍රයට අනුව මේ කරගෙන තියෙන විදිය. මම පොඩක් හොයලා බලන්නම් ඒකමද මෙතන දුකමාතිකා විස්තරයටත් අරගන්නට ඕන කියලා මම හිතනවා. ඒක වෙන්න ඕනේ මොකද සුස්තන්ත දුකමාතිකා අරගත්තේ මේ දසුත්‍ර සූත්‍ර ආදී සූත්‍ර මුල් කරගෙන නිසා. ඒක මම තාචුට හොයලා බලන්නම්. හොඳයි ඊට පස්සේ මේකේ අපි දැන් මොනවද තව කරන්නේ මේකේ අපි දෙය අර්ථ කොහොමද අපි අහුලන්නේ මේක නික්කේප කාණ්ඩය තුල විස්තර කරන්නේ අත්ති සවිතක්ක සවිචාරා සමාපatti අත්ති අවිචක්ක විචාරා සමාපatti අත්ති අවිචක්ක මොනවද කියන්නේ සවිතක්ක සවිචාර සමාධියයි අවිතක්ක විචාර මත්ත සමාධියයි අවිතක්ක අවිචාර සමාපත්තියයි යා තාසං සමාපatti නම් සමාපatti කුසලතා පඤ්ඤා පජානනා පී අමෝහවේ ධම්මවිජේ සම්මාදිට්ඨි අයං උත්තේ සමාපatti කුසලතාන්න. එතකොට මෙතනදී ඒක අරගන්නේ දැන් බලන්න මෙතන සමාපatti තුනක් ගැනනේ කතා කරන්නේ. අපි අර මොනවද මේක විතර්ක ත්‍රිකයේ කතා කළේ. විතර්ක ත්‍රිකයේ පද තුන මතකද? සවිතක්ක සවිචාර, අවිතක්ක විචාර මත්ත, අවිතක්ක අවිචාර. ඒ විදිහට තමයි ධානය තුන් ආකාරයකට විස්තර කරද්දී කතා කරන්නේ. ධාන තුනක් හැටියට. දැන් මෙතන මේ තියෙන අවිතක්ක විචාරමත්තා සමාපatti එහෙම පැහැදිලිව පේන නිසා තමයි අර මේ පංචක ණය ක්‍රමයේ දෙවෙනි සහ තුන්වෙනි ධානය වෙන් වෙන්නේ. ඒවා එහෙම ඉතින් මතක් කරගන්න කොහොමද ඒවක් ගැලපුණේ කියලා. හරි? දැන් මේ මේ මේවා සූත්‍ර පිටකයේ තුල තියෙන ධර්ම නෙමේ අපි අරන් තියෙන්නේ. එහෙමනම් එතනදිත් මේ කියන විදිහට අවිතක්ක විචාරමත්ත සමාධිය එහෙම ඉදිරිපත් වෙලා තියෙනවා. හරි? එතකොට සිංහල පැත්තෙන් කොහොමද ඒක කියන්නේ? සවිතක්ක සවිචාර සමාපත්තියක් ඇත, අවිතක්ක විචාර මාත්‍ර සමාපත්තියක් ඇත, අවිතක්ක අවිචාර සමාපත්තියක් ඇත. ඒ සමාපත්තීන්ගේ පරිකර්ම සහිත අර්පණා පරිච්ඡේදයේ කුසල භවේ ප්‍රඥාවේ ප්‍රජානනීය කන්න. එතකොට මෙතන අරගන්න ප්‍රඥාව මොකද්ද? මේ කියන සමාපත්තීන්ට සමවැදීමේදී. හරි? යෙදෙන ප්‍රඥාව. අන්න ඒ ප්‍රඥාව තමයි එතකොට එතනදී අහුලගන්නේ. අපි දෙය අර්ථ හැටියට ඒ දක්ෂතාවයට කිව්ව සමාපatti කුසලතාවය කියලා. එහෙනම් සමාපatti උට්ටාන කුසලතාවය කියන එකට ඒ සමාපත්තීන්ගේ යම් නැගී සිටීමෙහි නිපුණ භවෙක් ප්‍රඥාවෙක් ප්‍රාන්න. ඒ නැගී සිටීම කෙරෙහි යොමු වෙන යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒක සමාපatti උට්ටාන කුසලතාව කියලා අපි දෙය අර්ථයේ අහිඳිනවා. එහෙමනම් අපි එතන අපි දෙය අර්ථ ගන්න කොහොමද? මහා පළවෙනි පදයේ සමාපත්තිය දැනගැනීමේ පොහසත්තු ඥාන සම්පයුක්ත මහා කුසල මහා ක්‍රියාසිත 8. ඒහි යෙදෙන ප්‍රඥා චෛතසික 8. එතකොට මේ දුකය තුලත් අපි අරගන්නේ ප්‍රඥා චෛතසිකයමයි. පද දෙකටම ඒකයි. සමාපත්තියට සමවැදීම තුලත් සමාපත්තියෙන් නැගී සිටීම තුලත් මේ ප්‍රඥා මූලිකවමයි සිද්ධ කරගති යුත්තේ. එහෙමනම් පළවෙනි පදේටත් ඉන්නේ ප්‍රඥා චෛතසිකය, දෙවෙනි පදේටත් ඉන්නේ ප්‍රඥා චෛතසිකය. කොයි වෙලාවේ ප්‍රඥාවද මෙන්න මේ කියන අවස්ථා දෙකේ වෙන වෙනම යෙදෙන ප්‍රඥා චෛතසික දෙදෙන තමයි කතා කරලා තියෙන්නේ.
හරි එතකොට එහෙනම් ඒකේ දුක මුක්ත ධර්ම අර කලින් කිව්වා වගේම අපිට ධර්මතා ගලපන්න පුළුවන් හරිද ඒක අමාවින්ස මේකේ අර අවිතක්ක ਵਿਚාර මත්තා කියලා කතා කරන්නේ නේද ඒක සූත්‍රාන්තකමේ ඒක නෑ නේද සර් අපොයි තියන ওই සූත්‍රේ නරන් තියෙන්නේ ඒක තියෙනවා සූත්‍රයිනේ තියෙන චතුක්ක ණය ක්‍රමයේ නෑ 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 ඒක තියෙනවා එක්කෝ දසුත්තර සූත්‍රේ තමයි ඔක මම හොයන්නේ බලන්න මම මොකද කොතනින්ද ඒක ගත්තේ අපි දැන් චතුක්ක ණය ක්‍රමයේ කියන්නේ සූත්‍රාන්තකමේ හරි නමුත් සූත්‍රය තුනේ අපි කතා කරන්නේ තථාගත දේශනාව ඒකේ තැනදී බහුල වශයෙන් චතුක්ක ණය ක්‍රමයේ තමයි සූත්‍ර ක්‍රමයේ තියෙන්නේ නමුත් ඒ පංචක ණයට මූලික වෙච්ච මේ අවිතක්ක ਵਿਚාර මත්ත සමාධිය පැහැදිලිවම විස්තර වෙන සූත්‍ර දෙකක් තිබුණා එකක් දසුත්‍ර සූත්‍රය අනිත් එක සංගීති සූත්‍රය සංගීති සූත්‍රය හරි ඒ සූත්‍ර දෙක තුල ඉතා පැහැදිලිව විස්තර වෙනවා මේ අවිතක්ක ਵਿਚාර මත්ත සමාපත්තිය ඒ අනුව අපිට කියන්නට බෑ මේ පංචක ණය තියෙන අභිධර්මයේ විතරයි කියලා එහෙම නැහැ දැන් මේ නිසාම තමයි ඒ සූත්‍ර දෙකම දේශනා කරලා තින්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේද කියලා මතකයක් තියෙනවා හරි නමුත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේ අපිට ත්‍රිපිටකය තුල ඇතුල් වුණේ ඒව බුද්ධ භාෂිත හා සමානව ගැනුණු නිසානේ අනිවාර්යෙන්ම ඔව්නේ මොකද ත්‍රිපිටකය තුල ශ්‍රාවක දේශනා බොහෝ ගණනකුත් තියෙනවානේ කොටිත හාමුදුරුවන්ගේ ආනන්ද හාමුදුරුවන්ගේ ආදී වශයෙන් විශේෂයෙන් සරියුත් හාමුදුරුවන්ගේ සමාවෙන්නේ මේ අතන අර අභිධියත්වලදී මහා කුසල මහා ක්‍රියා සිත් ගත්තේ ඇයිසෝ මේ රූපාවචර අරූපාවචර ධාන මට්ටමින් ප්‍රඥාව ගන්න නැත්නම් මට එතන පොඩි ප්‍රශ්නයක් කියලා දෙන්න පුළුවන් හරි එතකොට දැන් ධාන සිත නෙමෙයි අපි මේ කතා කරන්නේ ඒ ධානයට සමවැදීම සහ ධානයේ නැගී සිටීම සම්බන්ධයෙන් යම් කිසි සිහියක් ප්‍රඥාව පවත්වා ගත යුතුයිනේ එතකොට ඒ ප්‍රඥාව තියෙන්නේ ධාන සිත නෙමෙයි ධාන සිතේ අරමුණ හැම වෙලාවකම ඒ තමා භාවිතා කරන කසිනේ කසිනේ නම් කසිනේ නැත්නම් ඒ භාවනාවට ගත්ත අනිකුත් අරමුණ එතකොට ඒ අරමුණ තුල ඉන්නේ නැද්දි නැකිරින සිහියක් එන්න විදිහක් නැහෙනි ඒ නැකිරින සිහිය සහ ඒ වැනි දේවල් යෙදෙනවා නම් ඒක ධානසිත නෙමෙයි ඒක කාමාවචර කුසලසිත ඒකනේ මෙතන කාමාවචර මහා කුසල සහ මහා ක්‍රියාසිත අතර අරගත්තේ දැන් ඔයගොල්ලෝ බලන්නකෝ ධානයක් ලැබලා ඊට පස්සේ අපි දන්නවා ධානය හරි එහෙම නැත්නම් මාර්ගයේ හරි අවස්ථාවවලදී ප්‍රතිවේක්ෂාවක් වෙනවනේ ඒ ප්‍රතිවේක්ෂා චිත්ත වීතිවල දුවන්නේ මොනවද ජවන්නේ මහා කුසල මහා ක්‍රියා ජවන්නේ දුවන්නේ මහා කුසල ජවන් දුවන්නේ හරිනේ එතකොට ඒ වගේ මෙතනදිත් මේ පිළිබඳව ඇති වෙන සිත් පෙළ මහා කුසල සිත් පෙළක් ඇති වෙන්නේ මිසක් ධාන සිත නෙමෙයි ඒක. ඒ අනුව ධාන සිතේ ප්‍රඥාව නෙමෙයි මෙතනදී අරගන්නේ. ඊට කලින් යෙදෙන මහා කුසල සිත්වල යෙදෙන ප්‍රඥාව මෙන්න මේ විදිහට සමාපත්තියට යා යුතුයි. සමාපත්තියෙන් නැගිටීම මේ කාලය තුලදී නැගිටින ස්වභාවයක් ඒ ප්‍රඥාව යෙදিলা තියෙන්නේ. එතකොට ඒ ධානය තුල නෙමෙයි. දැන් අපි කාලයක් තිස්සේ ලෑම් එක තියලා උදේ 4ට නැගිටින්න පුරුදු වුණා නම් මතක තියාගන්න හැමදාම ලෑම් එක ඕනේ නැහැ. සුළු කාලයකින් ඒක අපිට පුරු වුණා නම් අපි ඔටෝමැටිකලි උදේ 4ට නැගිට්ට වෙනවා. හරි බොහෝ වෙලාවට 4ට විනාඩියක් හරි තියලා නැගිට්ට වෙනවා. ඇයි ඒ? අපේ විතක්ක ਵਿਚාර මගින් අපිව මෙහෙවන ස්වභාවයක් තියෙනවා. එතනදී එතකොට ඒක අර ධාන සිතක් වෙන්න හරි එහෙම නැත්නම් වෙනත් එක් ආකාර දෙයක් නෙමෙයි විතක්ක ਵਿਚාර කියන දේ තුලත් යම් කිසි හැකියාවක් තියෙනවා අපිව අරමුණට නැංවීමට එතකොට අපි ප්‍රබල විදිහට හිතේ ධාරණය වෙලා තියෙනවා නම් මම හතරට නැගිටිනුමි කියලා ඒ ස්වභාවය විතක්ක ਵਿਚාරයන් විසින් ඉලක්ක කරලා දෙනවා එතකොට හරියට හතරට නැගිට්ට වෙනවා ඉතින් මේ අපි මේ සාමාන්‍ය පුතග්ජන අය උදේ නැගිටිනකොට ඔහොම නම් මේ බොහෝ සිත දියුණු කරපු සමාපත්තියට සමවදින්න පුළුවන් පුද්ගල ස්වභාවයේදී ඒක කොහොමද කියලා ඉතින් කතා කරන්න ඕනේ නැන්නේ නේද අපි. ආ ඒක අනිවාර්යෙන් විය යුතුයි. එහෙමනම් එතනදී එහිදී උරුපා දැක්වෙන්නේ මහා කුසල සිත් ඥාන සම්පයුක්ත මහා කුසල සිත්වල යෙදෙන ප්‍රඥාව සහ රහතන් වහන්සේනා මහා ක්‍රියා සිත්
ඥාන සම්පයුත්ත ක්‍රියා සිත් හතරෙහි යෙදෙන ප්‍රඥා. සමාවෙන නිසා එතකොට ධ්‍යාන සිත් ප්‍රඥාවක් තියෙනවනේ. අනේ අම්මේ ඔව්. ඒක පාවිච්චි වෙන ධ්‍යානේ වැඩි වීමට විතරයි මෙතනදී නේ. ඒක එතකොට ධ්‍යානයේ ඉලක්ක වෙලා යන ප්‍රඥාව නෙතන තියෙන්නේ. හරි. පැහැදිලිවම මොනවද මහග්ගත සහ ලෝකෝත්තර සිත් ත්‍රි හේතුකමයි ඥාන සම්පයුක්තමයි. හරි එහෙමනම් මෙතනදී එතකොට මොනවද තව අපිට ඊළඟට කතා කරන්නේ දුක මුක්ත ධර්ම හැටියට. ඒ ටික දැන් අපිට අහුලා ගන්න පුළුවන් අර වගේම අර ස්වභාවයන් තුල ක්‍රියාත්මක වෙන ප්‍රඥාව හැර ඉතුරු චෛතසික 52 ආදී කොට ඉතුරු ධර්ම ටික අපිට ගලපන්න පුළුවන්. හරි ඊළඟට ඊළඟ යුගලයට මම බලන්න එක මොකද්ද තියෙන්නේ? ධාතු කුසලතා සහ මානසිකාර කුසලතා. බලන්න මේ පද දෙක කොහොමද කියලා. ධාතු කුසලතා මානසිකාර කුසලතා. ධාතු කුසලතා කියලා කිව්වහම අපි දන්නවනේ අපිට අභිධර්ම ක්‍රමයේ අනුව 18 ධාතුවක් තියෙනවා. ඒ ධාතු ධාතු ස්වභාවයෙන් තේරුම් ගැනීමට හැකියාව තියෙන්න ඕනේ. එතන කොහොමද කියන්නේ 18 ධාතුන් දැන ගැනීමෙහි දක්ෂතාව නම් වූ ධාතු කුසලතා ධර්මයක්ද ඇත්තේය. හරිද? එතකොට 18 ධාතු 18 ධාතුව කියලා හරියටම දැනගන්න ඕනේ. පටල ගන්න බෑ දැන්. දැන් අපි අතරෙම කී දෙනෙක් ඉන්නවද මේවා පටල ගන්න. මෙහෙම බෑ. ඒ නිවැරදිව ධාතු කුසලතාවය කියලා කියන්නේ ඒ ධාතුන් මෙන්න මෙහිමයි කියලා හරියටම හඳුනා ගන්න ස්වභාවය. ඒක තවදුරටත් විස්තර කරලා තිනවා උද්ඝාන වශයෙන්, මානසිකාර වශයෙන්, ශ්‍රවණ වශයෙන්, ධාරණ වශයෙන්, පරිච්ඡේද වශයෙන් කියලා විස්තර වශයෙන් බලනවා නම් ඒ වගේ ඩීටේල් යන්නත් පුළුවන්. උද්ඝාන කියලා කියන්නේ ඉගෙන ගන්න. මානසිකාර ඒ පිළිබඳව සිත යොමු කරන ආදී කොට ඒක විස්තර කරලා තවදුරටත් ඕනනම් බලන්න පුළුවන්. ඒ විදිහට හරියටම ධාතුව දැන ගැනීම පටවි ධාතුව කියන්නේ මෙන්න මේ ස්වභාවය. ඒක ආපෝත් එක්ක ආමු කරන්න බෑ. හරි ඒ ධාතුවට තියෙන ස්වභාව ලක්ෂණය වෙනම හඳුනාගත යුතුයි. ඒකනේ අර අපි අරගන්නේ මොනවද මේ ලක්කන රසපච්චුපට්ඨාන පදට්ඨාන ආදී කොට විස්තර කරලා අරගන්නේ ඒ ස්වභාවය වෙන් හරියටම අල්ලගන්න ඕනේ නිසානේ. එතකොට එවැනි දක්ෂතාවයක් අපි ඇති කරගත යුතු වෙනවා. මනසිකාර කුසලතා කියන දෙවෙනි පදේ අරගත්තාම 18 ධාතුන් මෙනෙහි කිරීමේ දක්ෂතාවය නම් වූ මනසිකාර කුසලතාවයක්ද ඇත්තේය. ඒතර කොහොමද ඒක මෙනෙහි කරන්නේ? ඒ ධාතුන්ගේම අනිත්‍ය ආදී වශයෙන් මේ කියන ලක්ෂණත්‍රයට නගා ගන්න පුළුවන් ද අපිට? පටවිය කිව්වොත් පටවිය අනිත්‍යතාවයක් අපිට දකින්න පුළුවන් ද? හරි. ඒක දිනු කරගත යුතු ධර්මයක් ඉතින් කපාට තේරෙන්නේ නැහැ. නමුත් අපිට මුලදී වශයෙන් ඒක ප්‍රඥප්ති වශයෙන් හරි තේරෙයි. ඊට පස්සේ ක්‍රමයෙන් පරමාර්ථ ධාතු ස්වභාවයේ අනිත්‍ය ආදී ලක්ෂණ බව ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. ඒක තමයි ඉලක්කය වෙන්නට ඕනේ, දියුණු කරගන්නට ඕනේ. හරි. එතකොට ඒ විදිහට තමයි මේ පද දෙක දාලා තියෙන්නේ. ධාතු කුසලතාවය කියන්නේ 18 ධාතු හරියටම මෙහිමයි කියලා දැනගන්නට ඕනේ. ඒ ධාතුන්ගේ අනිත්‍ය ආදී ස්වභාව හරියටම තේරුම් ගැනීමේ දක්ෂතාවය තියෙන්නේ. දැන් මෙතනත් ඉන්න පුළුවන් සමහර විට ධාතු 18 මොනවද කියලා අහුවොත් කියා ගන්න බැරි. අපිට එකපාරට මතක් වෙන්නේ නැති වෙයි. මොනවද ධාතු 18? මේ තියෙන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. අධ්‍යාත්මික ස්වභාවයේ හැටියට චක්කු ධාතු, බාහිර ස්වභාවයේ හැටියට රූප ධාතු. මේ දෙකේ කව්වීමෙන් අපි හදා ගන්න චක්කු විඥාන ධාතු. මේ විදිහට මේක ගලපන්න ගියා නම් ලේසි. චක්කු සෝත ගාන ජීවහා කාය මනෝ කියලා ටිකට මොනවද ඒ එක එකකට ඉලක්ක වෙන බාහිර ස්වභාවය සහ විඥාන ධාතු ස්වභාවය. මේ විදිහට මේක 18 අපිට ගොනු කරගන්න පුළුවන්. මේ තමයි නික්කේප කාණ්ඩයේ ඡේද 2339 මේක විස්තර කරලා තියෙන විදිය. හරිද? එතකොට මේ එක එක ධාතුවක් හරියට නිවැරදිව මේ ධාතු ස්වභාවය මෙහිමයි කියලා හඳුනා ගැනීමේ තියෙන දක්ෂතාවය ඒ සඳහා යෙදෙන ප්‍රඥාව. මෙතන කෙලින්ම කතා කරන්නේ ප්‍රඥාවනේ. අමෝහෝ ධම්මවිචයෝ සම්මාදිට්ඨිය ආදී වශයෙන් කතා කරන්නේ ප්‍රඥාව ගැන. එමනම් ඒ ස්වභාවය තමයි මෙතන ධාතු කුසලතාවය කියලා මතු කරලා පෙන්නන්නේ. මානසිකාර කුසලතාවය කිව්වහම
ya tasan datu kadetan kiyanne datunge udgrahamana udgraha manasikarya denime prajñaye prajanane amohe me vidihata e vidihata wena prajñawak tiyenawada e tika datu kusalata kiyala datu manasikara kusalata kiyala aragannu datu manasikara kusalata kiyala aragannu me vidihata yedena pada deke abideya artha hatiyata hinan ganna puluwan wenne menna me vidihata අටලොස් ධාතුන් දැනගන්නා ප්‍රඥාචෛතසිකෝ කිව්වහම ඥාන සම්පයුක්ත මහා කුසල් සිත් හතරෙහි ප්‍රඥාව සහ ඥාන සම්පයුක්ත මහා ක්‍රියා සිත් හතරෙහි ප්‍රඥාව ඊට අමතරව මෙතනදී අපි අරගන්නවා අභිඥා දෙසිතෙහි ප්‍රඥාව අභිඥා දෙසිත කිව්වේ මොකද්ද රූපාවචර පංචම ධානයේ අභිඥා පුහුණු කරපු ස්වභාවයේ සිත් දෙකක් තියෙනවනේ කුසල සිත් සහ ක්‍රියා සිත් ඒ සිත් දෙකත් මෙතෙන්ට අරගන්නවා එතකොට ඊට අමතරව ලෝකෝත්තර මාර්ග සිත් හතරක් අරගන්නවා මේ කියන සිත්වල යෙදෙන ප්‍රඥා චෛතසික තමයි ධාතු කුසලතාවේ අභිදේයාර්ථය කියලා ගලපන්නේ එතකොට සිත් කීයක් තියෙනවද 4යි 8යි 10යි 14යි මේ කියන සිත් 14 යෙදෙන ප්‍රඥාටි අන බලන්න දැන් එතනදී අපිට වෙනදට ගත්ත ඥාන සම්පයුක්ත කුසල ක්‍රියා විතරනේ මෙතනදී ධාතු ස්වභාවය හඳුනා ගැනීමේදී අභිඥා සිත් දෙකත් ලෝකෝත්තර මාර්ග සිත් හතරත් මෙතනදී අරගෙන තියෙනවා. ඒ අනුව සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා ඔක්කොම ටික මෙතෙන්ට ගලපන්න පුළුවන් වෙන්න ඕනේ. හරිනේ. පද දෙකටම ඒ අභිදේයාර්ථයව තමයි ගලපලා තියෙන්නේ. තමාගේ පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තා. ඒ වූ පමණින් සියල්ලෙන් සියල්ල දැනගත්ත නෙමෙයි. මේ නිසයි මෙතෙන්ට ලෝකෝත්තර මාර්ග සිත් හතරක් තරම් තියෙන්නේ. එම සිත් හතර තුලිනුත් ධාතු කුසලතාවය දකින්නට පුළුවන් නිසා. සර් එතන මේ ධාතුවේ කුසල බව දැනගන්නවයි කියන්නේ විදර්ශනා කරන එක නෙමෙයිද? ධාතුව ධාතුව හැටියට දැනගන්න ඕනේ ධාතු මානසිකාර කුසලතා කියනකොට ඒක ඒක අනිත්‍ය ආදී ලක්ෂණ දැන ගැනීමනේ එතකොට විදර්ශන නෙමෙයිද විදර්ශන තමයි දැන් ධාතු මානසිකාර කුසලතාවේදී අනිත්‍ය ආදී ලක්ෂණ දැකීම කියන්නේ විදර්ශනාව තමයි එතකොට සර් මාර්ග සිත්තේම විදර්ශනාව කරන්නේ මාර්ග ඇයි ditta dhamma sukha vihari වශයෙන් එදෙද්දී භාවිතා කරනවා රහතන් වහන්සේ මාර්ග සිත්තේ ඉස්සෙනුතුනේ ඔබේ මාර්ග සිතේදී ඔබතුමිය අහන්නේ රහතන් වහන්සේගේ මාර්ග සිත් හතර නෑ සර් රහතන් වහන්සේගේ මාර්ග සිත් නෑ හරි මෙතන මාර්ග සිත් හතර අරගෙන තියෙන්නේ නේ ඔව් හරිද මාර්ග සිත් හතර එනවා ධාතු කුසලතාවය සහ ධාතු මානසිකාර කුසලතාවය දැන් අපි හිතමුකෝ දැන් මාර්ග සිත් හතර තුල විදර්ශනාව වෙනවද ඒ තුල අනන්‍ය දුක්ඛ අනාත්මී ක්‍රියාත්මක වෙනවද විය යුතුයි නේ විය යුතුයි නේද නැත්නම් කොහොමද අනිත්‍ය ත්‍රිලක්ෂණය දැක්කා කියලා අපි කියන්නේ කොහොමද ඒ මාර්ග සිත් හතරේදී විපස්සනා විය යුතුයි එතකොට විපස්සනා වෙන්නේ මොකක් සංකත ධර්මයක් හරි එතකොට සංකත ධර්මයක් වෙනවා නම් මේදී ධාතු කුසලතාවයේ වෙදෙන්නත් ඕනේ ධාතු මානසිකාර කුසලතාවයේ වෙදෙන්නත් ඕනේ. වෙන්න ධාතුව වෙන්නේ අනිත්‍ය ආදී බව. ඒ දක්ෂතා දෙකම ඒ සිත තුළ නියෝජනය විය යුතුයි නේද? ඔව් සර්. එතකොට අභිඥා සිත්තලත් ඕක වෙනවද? අභිඥාමෙන් කරන්නේ. ඔව්. අභිඥා සිත් දෙක තුළදී විදර්ශනාවක් වෙන කතාවක් නම් කියන්නේ නැහැ මට මතක හැටියට. නමුත් අභිඥා වලින් මේ
දැන් අභිඥාවෙන් අවොන්න බලන්න පුළුවන් අනිත් එක්කෙනා කොහොමද මේක කළේ කියලා. හරිනේ අභිඥාසිතකින් තව කෙනෙක්ගේ සිතක් බලන්න පුළුවන් ඒ විදිහට යෙදුනා වෙන්නත් පුළුවන්. මොකද ඔව් අභිඥාව කියන්නේ විශේෂ අවස්ථාවක් නේ. මංගල මහත්මයා සමාව වෙන්න අර මේ අපි ගත්තොත් එහෙම ධම්ම හදේ විභංගය ගත්තොත් එතනදී සියලුම භූමීන් වල තියෙන ආයතන ධාතු ස්කන්ධ ඔක්කොම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවානේ. ඔව්. එතකොට ඒ ගිහිල්ලා බලලා නෙවෙයිනේ එතන විස්තර කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අභිඥාවෙන් දැනගත්ත දේවල්. අභිඥා සිතෙන් දැනගත්ත දේවල් නේද? එතකොට අපිට හිතන්න පුළුවන් අභිඥාසිතෙන් බලල තමයි ඒ සියලුම ධාතු ආයතන හැම භූමියකම තියෙන ඒක විස්තර එහෙමත් හිතන්න පුළුවන් නේද? පැහැදිලිවම ඔව් ඒකත් එහෙමයි. අර මාර්ග සිත් හතර ගත්තොත් එතනදී අර මාර්ග සිතේ කෘත්‍ය හතරක් තියෙනවා. ඒක මේ දුක්ඛ සත්‍ය පිළිසිඳ ගැනීම ආදී වශයෙන් ඒ කෘත්‍ය දැනගන්නකොට අනිවාර්යයෙන්ම ධාතු ගැන දැන ගැනීමත් ඒත් එක්කම සිද්ධ වෙනවා වගේ තේරෙනවා. පිය යුතුයි නේද? ඔව් නේද? පැහැදිලිවම ඔව්. ඒ වගේ මේ මාර අර අනිකුත් ධර්මතා සමග ගලපලා අපි නිවිහැනෙහිල්ල මේ වගේන හිතනකොට මේ වගේ තියෙන සහ සම්බන්ධය අනිවාර්යයෙන්ම අපිට හොයාගන්නට පුළුවන්. දැන් මට ඇත්තටම මේක හදද්දි මට මතක් වුණේ නැහැ මොනවද විභංගය. හරි. ඉතින් ඒවත් ඇත්තරම මෙහි එකහු කරනවා නම් මේවා මීට වඩා ගැඹුරින් අපිට විස්තර කරන්න පුළුවන් වේවි. ඉතින් වැඩේ තියෙන අපි එක පොතක් කියවලා අනිත් පොත කියවනකොට අර පළවෙනි පොතේම අමතක වෙලා යනවා. දැන් අපි වයසත් වැඩි. ඉතින් ඒක නිසා පොඩි පොඩි අපහසුතා දුර්වලතා අමතක වීම වෙනවා ඉතින් නේද? ඇත්තර මේවා එහෙම ලියලා තියලා හදන්න වෙනවා අපිට. සමාවෙන්නේ දැන් රහතන් වහන්සේ නමක් වුණොත් පත්‍යවේක්ෂා කරනවානේ. එතකොටත් මාර්ගසිත පත්‍යවේක්ෂා කිරීමක් වගේ වෙනකොටත් පුළුවන් වෙනවා ඇතිද? එතකොට ධාතු කුසලතා ඒ විදිහ බලන්න ඒ වගේ පුළුවන්. මාර්ගසිතක් පත්‍යවේක්ෂා කරන්නේ මොනවා මේ 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 ප්‍රධාන කාරණා පහයිනේ කීයද තියෙන්නේ? 19ක් නේද පත්‍යවේක්ෂා තියෙන්නේ? 19 පත්‍යවේක්ෂානේ. 19. ඔය එතකොට හේගේ සිපේදී සිදුවෙන කාරණා පහයිනේ තියෙන්නේ. මූලික සිත්වලදී කාරණා පහක්නේ බලන්නේ. එතකොට එතනදී ධාතුව ගැන බැලීමක් කියලා අපි ගන්නෙ නෑ නේද? හැබැයි එතනදී බලන්නේ ඒ ඒ ඒ ලැබපු මාර්ගයේ කෙලස් ඒ ප්‍රහාණය කරපු කෙලස් ඉතුරු අවශේෂ කෙලස් ඒ වගේ නේද? ඔව් ඒ වගේ ටිකනේ බලන්නේ. එතනදී ධාතුවට ඉලක්ක කරලා එහෙම ධාතු ස්වභාවය බැලුවේ නෑ නේ? නෑ නේද? හරි හරි. ඒ ඒ මාර්ගසිත ඇතිවීමේදී සංකත ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දැක්කා තමයි. එතනදී හරි. නමුත් මොනවද ප්‍රතිවේක්ෂාව ඊට වඩා වෙනස් ධර්මතාවයක් නේ. හරි සර්. හරි හරි. රාමනාදී වගේ සාකච්ඡා කරන්න තියෙන සාකච්ඡාව හරි හොඳයි. බොහෝ අදහස් එනවා. ඊටත් නොපෙනුණු තැන් බලා ගන්න අවස්ථාව ලැබෙනවා. මොනවද තව ඊගෙන අදහස් කරන්න? සර් ධාතු කුසලතාවය ලබාගත්ත පමණින්ම මාර්ග ඵල ලැබෙන්නේ නැහැ මං හිතන හැටියට. නෑ. එහෙම වෙනවා කියලා අපි කිව්වේ නෑනේ. ලැබෙන්නේ නැහැ. මොකද ධාතු කුසලතාවය ලබා ගන්න ඒකත් ලේසි නෑ, අමාරුයි. ඒ වුණාට එතනදිම මාර්ග අභිඥාසිත පහළ වෙන්නේ නැහැ. අභිඥාසිත ලබා ගන්න මම හිතන්නේ ගොඩාක් මහන්සි වෙන්න ඕන. දැන් අපි ගත්තොත් පොඩක් ඉන්නේ. දැන් මෙතනදී අභිඥාසිත ඇවිල්ලා ධානය වඩලා ධානයේ තවත් ඉහළ තත්වයක් අභිඥාව කියන්නේ. ඒක විශේෂ තත්වයක්. දැන් අපි ගත්තොත් පුප්පසාති රජ්ජුරුව කුක්කුසාති රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරපු සූත්‍රය? ධාතු විභංග සූත්‍රයද? මට මතක විදිහට ධාතු විභංග සූත්‍රය වෙන්න ඇති. ධාතු විභංග සූත්‍රය. හරි. දැන් හිතනදී තථාගතයන් වහන්සේ කුක්කුසාති රජ්ජුරුවන්ට දේශනා කළ ධාතු ස්වභාවයන් ගැන. හරි. උන්වහන්සේ එතකොට ඒ ස්වභාවය අහලා රහත් වෙන්න තරම් සිත දියුණු වුණා වෙලදීනේ. ධාතු නෑනේ, අනාගාමී වුණානේ. හරි. මාර්ග මොකක් හරි මාර්ගඵලයකට පත් වෙන්න හැකි වුණානේ. එහෙමයි. හරි. ඉතින් එතනදී ධාතු කුසලතාවයේ වැදගත්කම එතන භාවනා කරුණේ නැහැ නේද සර්?
ක්ෂණික භාවනාවට යන්න ඇති හිත. සමත හැටියට භාවනා වුනේ නැහැ. නමුත් ඒ ඒ වෙලාවේ සිත දර්ශන යොමු වීම උ. යොමු වීම. හරි. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම දියුණු පුද්ගලයෙක්ගේ අපි වගේ මාස ගණන් අවුරුදු ගණන් මේ මේ ජීවිත ගණන් භාවනා කිරීමක් අවශ්‍ය නොවෙන්න පුළුවන් නේ. ඒ ඉන්ද්‍රිය දියුණු නම් අර මොනවද වතුරෙන් ඉහළට නැගෙන නෙළුම් පොහට්ටුවට හිරු රැස් වැදීමත් එක්කම පිබිදෙන්නාසේ සංසාරයේ පුරාවට ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා පුහුණු කරලා තිබුණු එක්කෙනාට ඒ අදාළ දහම් රැස් වැටෙනවත් එක්කම විකසිත වෙනවනේ එහෙමයි මේ විදිහේ දෙයක් වෙන්න ඕනේ සතර ප්‍රශ්න ඔව් සතර ප්‍රශ්න පොඩි මේ රූපාවචර අරූපාවචර මට්ටමේදී ඒ ධාන වලදී එතකොට ඒ ඒ ඒ ධාන මට්ටම් වලදී ඒගොල්ලන්ට ප්‍රඥා චෛතසිකය දැනගෙන අටලස් ධාතුන් දැනගැනීමේ හැකියාවක් නැද්ද? ඒ කියන්නේ අරූපාවචර වලදී ලෝකෙදී කොහොමත් මහ කුසල ක්‍රියාසිත ඇති කරගන්න බෑ නේද? එතකොට මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් ප්‍රතිසන්දිගත බ්‍රහ්මයක් විදිහට ඉන්නවා නම් එතනදී ධාන මට්ටමම රකින්න වෙලාවේදී මේ දේ වෙන්නේ නැහැ. නමුත් අපි හිතමුකෝ කාමාවචර ලෝකයේ කෙනෙක් මේ කියන ධ්‍යාන වඩනවයි කියලා. ඒ ධ්‍යාන වඩලා ඔහුට ධ්‍යාන සමාපatti ලබන්නට පුළුවන්. ඊළඟට ධ්‍යානයෙන් නැගිට්ට වෙලාවකදී ඒ ධ්‍යානය මෙනෙහි කිරීම වශයෙන් ධ්‍යාන අංග ගැන බලන්න පුළුවන්. ධ්‍යානයට පාදක වෙච්ච වෙනත් සාධක තියෙනවා නම් ඒව ගැන බලන්න පුළුවන්. ඒ වාගේ කාරණා කරන්න පුළුවන්. එහෙම කරන්නේ ධාන සිතින් නෙමේ මහා ඥාන සම්පයුක්ත මහා කුසල් සිත් වලින්. හරිනේ. හොඳයි මචං. බ්‍රහ්ම ලෝකේ විදර්ශනා කරන්න පුළුවන් නේද? බ්‍රහ්ම ලෝකේ විදර්ශනා කරන්න පුළුවන් ඔබ ඉතින් ඒ තැන් වලදී ඉහළට යන්න පුළුවන්. yes. පුළුවන්. ඔව්. පුරසේ ආයතන ප්‍රඥා චෛතසික එතන ගන්නෙ නැත්තේ එතන මේ අපිට මේ දෙක විතරක් කුසල ක්‍රියා දෙක විතර රූපාවචර රූපාවචර සිත් ගන්න නැත්තේ එතන ධාතු දැනගැනීම හැකියාව නැද්ද එහෙම දැනගැනීමක් කරනවා නම් ඒ කරන්නේ මහා කුසල සිත් වලින් රහතන් වහන්සේ නම් මහා ක්‍රියා සිත් වලින් ඒ ලෝකවල වුණත් රූපාවචර රූපාවචර දැන් හොඳට තේරුම් ගන්නකෝ දැන් ධානය කියලා අපි කිව්වේ විතක්ක ਵਿਚාර පිරිසුක එකඟතාව කියන පළවෙනි ධානය නං එහෙම නැත්නම් වෙනත් ධානවල නම් ඊට අදාළ ධානාංග ටිකේ දියුණු ස්වභාවය. එතකොට ඒ ස්වභාවයෙන් ඇති කරගත්ත චිත්ත ඒකාග්‍රතාවය තුළ ලබන ධානය. හරි. එතකොට ඒ ස්වභාවය ඇවිල්ලා අර අර්පණා ප්‍රාප්ත කසිනාරම්මණය සහිතව පද්දකට කියන්නේ ඒකාග්‍රතාවයෙන් සිටින අවස්ථාවනේ. ඉතින් එතනදී ඊට එහා දෙයක් කරනවා නම් ඒ කියන්නේ අර 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 අර්පණා සමාධියෙන් ගැලවුණා වෙනවනේ. ගැලවිලානේ ඒ ගැන හිතනවා නම් හිතන්න වෙන්නේ. ඒ දැන් ඔබට පුළුවන් ද අපි හිතමුකෝ පුටුවේ ඉඳන් ඉන්න ගමම්ම තමන් ඉඳන් ඉන්න පුටු පත දිහා බලන්න පුළුවන් ද එහෙම? බෑනේ තමන් නැගිටලා එපායි තමන් ඉඳන් පිටු කොතනද කියලා බලන්න. අර ඒ වගේ මම ගත්ත උදාහරණෙ බොහොම රළුයි. නමුත් මම ඉඳන් කියන්නේ ධානය තුල ඉන්නවා කියන්නේ ධානය තුල ඉන්නවා. ධානය තුලත් ඉඳගෙන තවත් වැඩක් කරන්න පුළුවන් බවක් කියලා නැහැනේ කොහෙවත්. හරි සර්. ඔව් මොකද එක වෙලාවක දෙක ආරම්භණියයි ගන්න ආරම්භණ දෙකක් ඉන්නේ නැහැ. එහෙමනම් එතනින් අයින් වෙලා ඊට පස්සේ බලත හැකි මම ඉස්සල්ලා හිටපු අවස්ථාව කොයි වගේද? එහෙම බලත හැකි. එතකොට එහෙම වෙනවා නම් ඒ වෙන්නේ මහා කුසල සිතකින්ම තමයි. ඒ නිසයි මෙතනදී මහා කුසල සිත්වල ප්‍රඥාව විතරක් අරන් තියෙන්නේ. හරි. එහෙමනම් එතකොට මෙහිදිත් දුක මුක්ත ධර්ම අහුලා ගන්න ලේසි. අර අවස්ථාවන් ඊයේ දෙන ප්‍රඥා චෛතසික ටික හැර ඉතුරු ධර්ම ටික අරගන්න. හරිනේ. ඊළඟට එනවා තවත් ලස්සන දුකයක් ආයතන කුසලතා දුකයයි පටිච්ච සමුප්පාද කුසලතා දුකයයි. දැන් ඔයගොල්ලන්ට මේ දුක ධර්ම යෙදෙන පද යුගල දිහා බලපුවාමත් යම් යම් දේවල් තේරුම් ගන්නට දැන් හැකියාව ලැබිලා ඇති. හරි. දෝවචස්සතා පාපමිච්ඡතා සෝවචස්සතා කල්යාණ මිත්තතා. මෙතනදී ආයතන කුසලතා පටිච්ච සමුප්පාද කුසලතා. හරිද? එකට යන ධර්මතා. එහෙමනම් ඊළඟට බලන්නකෝ ධම්මසංගණී කතා කරන හැම වෙලාවකම ආයතන මට්ටමින් තමයි කතා කරලා තියෙන්නේ.
හරි ඒව ගැන නිකන් හිතලා බලන්න ඇයි මෙහෙම දාලා තියෙන්නේ ඒ ඒ තැන්වල යෙදෙන ධර්ම ස්වභාව හරියට තේරුම් ගන්න හොඳයි මේ මෙතනදී ආයතන කුසලතාව කියලා කියන්නේ ආයතන 12ක් තියෙනවනේ අපි දන්නවනේ ඒ ආයතන පිළිබඳව අර ධාතු කුසලතාව වගේම ආයතන කුසලතාවයේ මිහිදී උපුටා දක්වනවා දොළොස් ආයතනයන් දැන ගැනීමෙහි දක්ෂතාව නම් වූ ආයතන කුසලතා ධර්මයක් ගැනයි කතා කරන්නේ එතකොට කොහොමද ඒක වෙන්නේ දොළොස් ආයතන ඉගෙන ගන්න මිනිහි කරන දැනගන්න ප්‍රඥාව පාලියෙන් කියවන උද්ඝාන ශ්‍රවණ සම්මස්සන ප්‍රතිවේද මේ කරන ප්‍රතිවේක්ෂණය කරන ඥානය ප්‍රඥාව තමයි මේක අරගන්නේ මේ ඔක්කොම දත්ත ටික වගලන්න බාගන්න පුළුවන් සංගීත සූත්‍රය අටුවාව කියවුවා නම් එතකොට ඉස්සෙල්ලා ධාතු ගැන කතා කළා දැන් ආයතන 12 ආයතන ගැන හරියටම දැනගන්න ස්වභාවය එතනදී හැබැයි අරගත්තේ නෑ මොකද්ද මේ මේ මොකද්ද ධාතුට අපි අරගත්තේ මේ මේ ධාතු මනසිකාර කුසලතා නෙමෙයි මෙතන අරගන්නේ පටිච්ච සමුප්පාද කුසලතා ප්‍රතිත්‍ය සමුප්පාද කුසලතා ද්වාදසංග පටිච්ච සමුප්පාද ධර්මීය දැන ගැනීමෙහි දක්ෂතාව නම් වූ පටිච්ච සමුප්පාද කුසලතා ධර්මයක්ද ඇත්තේය හරිනේ එතනදී මොනවද අපිට ආයතන 12 කියලා ගත්තේ චක්කායතන රූපායතන සෝතායතන සද්ධායතන මේ විදිහට ආයතන 12 අරගත්ත අවසානයේට මන ආයතන ධම්මායතන එහෙමනම් නික්කේප කාණ්ඩය කියන විදිහට ආයතන කුසලතාවේ දක්වන්නේ යා තේසං ආයතනානම් ආයතන කුසලතා පඤ්ඤා පජානනා පේ ධම්මන්න ඒ ටික අරගන්නවා මෙහි මේ කියන ආයතන ඒ ස්වභාවයෙන් හඳුනා ගැනීමට යෙදෙන ප්‍රඥාව ආයතන කුසලතාවේයි හරිද ඊළඟට මේක දෙවෙනි පදෙත් එක්ක කියන්නේ කොහොමද දෙවෙනි පදේ ඉන්නේ පටිච්ච සමුප්පාද කුසලතා අවිජ්ජා පත්‍ය සංඛාරා සංකාර පත්‍ය විඥානං මේ විදිහට අංග 12කින් යුක්ත පටිච්ච සමුප්පාදේනේ මෙතන දීපුට අදක්වන්නේ. එහෙමනම් මේ ඒ අංගය අයං උච්චති පටිච්ච සමුප්පාද කුසලතා. මේ ඒ අංගය දැන ගැනීම වශයෙන් දැන් මෙතනදී අවිජ්ජා පත්‍ය සංකාරා කිව්වහම එතන ඉගෙන ගන්නේ අවිද්‍යාවත් නෙමෙයි සංකාරයත් නෙමෙයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇතිවන සංකාර ස්වභාවය සංකාර ප්‍රත්‍යයෙන් ඇතිවෙන විඥාන ස්වභාවය අන්නේ විදිහට එක ගලපලා තේරුම් ගන්නට ඕන විඥාන ප්‍රත්‍යයෙන් ඇතිවෙන නාම රූප ස්වභාවය හරි ඒ මිසක් අපි අවිද්‍යාව කියන එක ඉගෙන ගත්තේ චෛතසික මට්ටමේදී හරි එතකොට මෙතන කතා කරන්නේ චෛතසිකේ නෙමේ අවිද්‍යා ස්වභාවය තුල පැන නගින සංකාර මොනවද සංකාර එතන ගත්තේ අපි පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිඤ්ඤාපි සංකාර කියලා ඒ විදිහට ගන්නවා හරි තවත් විදිහට ගන්න පුළුවන්. ඒ විදිහට මේ පටිච්ච සමුප්පාද ධර්මයන් කෙරෙහි එය හනිවැරදිව දැනගැනීමේ දක්ෂතාවය. ඒක තමයි මෙතනදී අරගත්තේ. එහෙමනම් ඒක දැනගන්නත් පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්ම තමයි. පැහැදිලිවම ප්‍රඥාවෙන්. ඒක වෙන වෙන ආකාරයකට දැනගන්නත් බෑ. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ ඊට ගැඹුරුයි කියලා විස්තර කළේ. සාමාන්‍ය පුද්ගලයෙකුට දැනගැනීම අමාරුයි අපහසුයි. එහෙමනම් මේ අවස්ථා දෙකේදී යෙදෙන ප්‍රඥාචෛතසිකය කොහොමද උදුරා ගන්නෙ? නැවතත් අර වගේමයි. දොළොස් ආයතනයන් දැනගන්නා ප්‍රඥාචෛතසිකය ඥාන සම්පයුක්ත මහා කුසල් සිත් 4යි, මහා ක්‍රියා සිත් 4යි, අභිඥා සිත් 2යි, ලෝකෝත්තර මාර්ග සිත් 4යි. ඒ ටික තමයි මෙතනදී තරගත්තේ ධාතු කුසලතාවයට සමානයි. ද්වාදසංග පටිච්ච සමුප්පාද ධර්මය දැනගන්න ප්‍රඥාචෛතසිකයෝ ටික මේ පැත්තට ගන්නවා ඒකටත් අර කියන සිත් 12ම තමයි අතර අතර 8යි 10යි 14යි මේ සිත් 14ම තමයි අරගෙන තියෙන්නේ මහා කුසල 4යි මහා ක්‍රියා 4යි අභිඥා 2යි ලෝකෝත්තර මාර්ග සිත් 4යි එහි යෙදෙන ප්‍රඥාචෛතසිකය එතකොට දැන් මෙහිදී මේ දැන් මීට කලින් දුකේදීත් අපි ගත්තේ ප්‍රඥා චෛතසිකයමයි. දැනුත් අරගන්නේ ප්‍රඥා චෛතසිකයමයි. එතකොට ඒක මොන අවස්ථාවේද කියලා කියන්න ඕන නිසා යෙදෙන සිත් සහ අවස්ථාව පැහැදිලිවම කියලා අරගන්නට ඕනේ. සමහරවිට මෙතන ආයතනයි පටිච්ච සමුප්පාදය එකට ගත්තේ විශේෂ වේදකනේ.
පැහැදිලිව මෙතන. ඔව් මේ මෙතනදී මේ 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 පද දෙක එකට ගොනු කරලා තිබීමේ දැන් අපි පද යුගල එන හැටි දැක්කනේ. මේ හැම තැනකම අන්තර් සම්බන්ධතාවයක් එක්ක එකට යන පදනේ අරගෙන තිබුණේ. මෙතනදිත් ආයතන කුසලතාව සහ පටිච්ච සමුප්පාද කුසලතාව එකට අරගත්තා. මොකද ආයතන වශයෙන් ක්‍රියාත්මක වීම ස්වභාවයේ හරියට තේරුම් ගත්තා නම් තමයි පටිච්ච සමුප්පාදය දැනගන්න ලේසි වෙන්නේ. හරි? ධාතු කියන එක විපස්සනාවත් එක්ක යන දෙයක්. ආයතන කුසලතාවය කියන එක මේ පටිච්ච සමුප්පාද ස්වභාවය තුල එක්ක යන ධර්මතාවයක්. මේ දෙක එක ළඟ යන්නේ. ඒ නිසයි මේ පද දෙක එකට අරගත්තේ. එමනම් මෙහිදි දුක මුක්ත ධර්ම ලේසියෙන් අර වගේමයි ඉතින් චෛතසික විස්තර කරද්දී විතරක් හරියට විස්තර කරගන්න. දැන් මීට පස්සේ මේවා ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලෝ ඔය විශේෂයෙන් අභිධර්මයේට බරව ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලා යම් යම් සූත්‍ර ධර්ම විශ්ලේෂණය කරද්දී ඔයගොල්ලෝ දැන් හොඳ ප්‍රඥාවෙන් අහගන්නට ඕනේ. දැන් ඔයගොල්ලන්ට ඒ සූත්‍ර තුල වැඩි ගැඹුරක් දකින්නට විමසන්නට පුළුවන් වේවි. හරි? අන්න එතකොට එහෙම විමසද්දි තමයි මේවා ගැන තවදුරටත් ගැඹුරෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් මේ මම කියලා දෙන ඔක්කොම නෙමෙයි. මට ඔක්කොම කියලා දෙන්න බෑ පැහැදිලිව මම දන්නෙත් නෑ. ඒ නිසා මේවා ගැන තම තමන්ගේ දැනුම් මට්ටමින් සහ අවස්ථාව උදා කරගෙන සෑම ධර්ම දේශනාවක් යද්දිම එහි ගැඹුර ගැන විශේෂයෙන් අවධානය යොමු කරගෙන බණ අහන්න හොඳ ගැඹුරකට යන්න පුළුවන් වේවි. සමාවෙන්න සර් මේ ස්වාමීන් වහන්සේගේ නම් කියන්න පුළුවන් නම් දෙකක් වගේ. මොන ස්වාමීන් වහන්සේගේද? සර් රෙකමන්ඩ් කරන්න කියන්නේ කියන්න නෑ මෙහිමයි. ඒක එක එක පුද්ගලයාට ධර්මීය වැටහෙන මට්ටම් තියෙනවා, ස්වභාව තියෙනවා, ඒ දේශනා විලාසයන් තමන්ට වැටෙන ආකාර තියෙනවා. ඉතින් ඒ නිසා මම වැඩියෙන් කැමති හාමුදුරුව අනිත් අයත් කැමති වෙයි කියලා මම හිතුවොත් ඒක වැරදි. අනිත් අය කැමති වෙන මට දැන් බොහෝ කල්යාණ මිත්‍රයෝ මටත් එක එක නම් දෙනවා. ඉතින් මමත් ඒ ධර්ම දේශනා අහනවා. ගොඩක් හොඳයි. ඉතින් පොදු එකක් තාම හොඳයි. නමුත් අර මගේ වඩා කැමති ලිස්ට් එක මම හැදුවොත් සමහර ස්වාමින් වහන්සේලා පසුපසට යනවා, සමහර ස්වාමින් වහන්සේලා ඉදිරියට. ඒක ඉතින් මගේ චොයිස් එක. හරි. ඔව්. මීමුරේ දමවන් ස්වාමින් වහන්සේ, හසලක ස්වාමින් වහන්සේ හොඳයි. එහෙමයි. මම පෞද්ගලිකව නම් වශයෙන් කියන්නේ ඉතින් අකමැති. මමත් ඔය හැම කෙනෙක්ගෙම බණ අහනවා. අහන්න තියෙන හැම වෙලාවකම මමත් බණ අහනවා. ඉතින් එහෙම අහද්දී මේ අභිධර්මීය ඉගෙනගෙන පෙළ පොත් කියවලා හුරු වෙලා ඉන්න වෙලාවවලදී සමහර වෙලාවට ඉතින් මටත් තේරෙනවා අර කිව්ව කාරණය එසේ නොවුණා නම් හොඳයි, එහෙම නැත්නම් ඒ කිව්ව කාරණේ අටුවාවට පොඩ්ඩක් ගැලපුණා මදි නේද, එහෙම නැත්නම් ඉතා හොඳින් විස්තර කළා නේද, මේ දෙපැත්තම මට තේරෙන තැන් තියෙනවා. ඉතින් තම තමන් ඒ නිසා ඊට පස්සේ බොහොම සිහියෙන් යුතුව දැන් මොකද ඔයගොල්ලෝ දැන් යම් කිසි දුරකට මාතිකා ඉගෙනගෙන තියෙනවා. ඒ මාතිකා තමයි මුළු අභිධර්ම ප්‍රකරණේ පුරාවටම දිවෙන්නේ. ඊළඟට මේ කියන සුත්තන්ත මාතිකා සියල්ලම අරන් තියෙන්නේ සූත්‍ර පිටකේ. එහෙමනම් මේවා මේ එකිනෙකට පරස්පරේ වනිමේනි. දැන් මේවා තුල යම් දැනුමක් ඇති කරගෙන ඊළඟට අර කියන සූත්‍රාන්තර අදාරණ වේලාවේදී මෙතෙක් ඔබ හැදෑරුවාට වඩා වැඩි ගැඹුරකට ඔබට යන්න පුළුවන් කියන එකයි මම කියන්නේ. ඒ සඳහා ඉතින් විශේෂ අවධානයෙන් ඒවා අහන්න. ඒ අහන වෙලාවේදී ඔබ ඉගෙනගත් මේ ධර්ම කරුණු සමග ඒවා ගලපන්න උත්සාහ කරන්න. එතකොට වැඩි ගැඹුරක් වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ මිසක් මේ පාඩම තුලින් විතරක් ගන්න බෑ. ඔබතුමාට ගොඩාක් පිංසිද්ධ වෙන මේ වගේ අපිට ඇත්තටම මෙහෙම කරුණු කියා කියන වෙන මොකටද ඥාන අවබෝධය ඉක්මනින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට ගොඩක් මේ ඒ වහන්න තේරෙන්නේ දැන් තමයි සර්ගේ. ඇත්තටම මේක වචනේ කියන්න බැරි තරම් උත්තංග ක්‍රියාවලියක්. මේ තරම් අපිට හොඳට පැහැදිලිව කියලා දෙන එක අපි ඇත්තටම හරිය ආසාව හිටියේ ධම්මසංගණියම ඉගෙන ගන්න. මේක නම් කියන්න බැරි තරම් කුසලයක් ඔබතුමන්ට. ඇත්තටම ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට. එහෙමයි සර්. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ තව කෙනෙක්ගේ ප්‍රාර්ථනාව බොහෝ උපකාර වෙනවා. මොකද ඒ තුළ යම් යම් කරුණු කාරණා ගොඩනැගෙන නිසා.
හැබැයි ඉතින් හොඳට මතක තියාගන්න අපි අභිධර්ම ඉගෙනගෙන තියෙන්නේ. මේක හේතුඵල ධමයක්. කෙනෙක් ප්‍රාර්ථනා කළ පමණින් තව කෙනෙකුට නිවන් දකින්න. ඒ පුද්ගලයා විසින් අදාළ හේතු ධර්ම ටික සකසා ගත යුතු වෙනවා. උත්සාහ කළ බලමු අපි. හරි. ඉතින් සමාවෙන්න මට යමක් එකතු කරන්න පුළුවන්ද? කියන්න බෑ. මම ඇත්තට මේ පිළිබඳව මීට ඉස්සෙල්ලා මම සර්ට කියන්න හිටියේ ඉස්සර වගේ නෙවෙයි දැන් බණහනකොට හොඳට තේරුම් යනවා. මම හුඟක් වෙලාවට සර්ට පින් දෙනවා ඒ බණහල ඒ තේරුම හරියට මට ගන්න පුළුවන් දැන් අර්ථය හොඳට වැටහෙනවා. මම හුඟක් වෙලාවට සර්ට පින් දෙනවා ඒ වෙලාවල් වලට. තෙරුවන් සරණයි. කොහොමද ඉතින් මේ මෙහෙමයි ඉතින් මේක මේ මම ධර්මයේ කියලා දුන්නා කියලා වෙනම සලකන්න අවශ්‍ය නැහැ. ඔබට ධර්මයේ වැටහුණු ආකාරය ඒකයි අවශ්‍ය මේ සිදු වෙලා තියෙන්නේ. හරි ඒක පොතනින් හරි එක්ක බණක් අහලා හරි පන්තියකට ගිහිල්ලා හරි පොතක් කියවීමෙන් හරි ඔබ දැනගන්න දැනුම. ඊළඟට මතක තියාගන්න ඔබ දැනුම රැස් කරගන්නේ එක ගුරුවරයෙක්ගෙන් හෝ එක පොතකින් හෝ නෙමෙයි. උපන්දා සිට මේ වෙනකන් ඔබගේ අධ්‍යක්ීම් සම්භාරයම ඔය කියන දැනුම තුල එකතු වෙලා තියෙනවා. හරි ඒ මිසක් ඔබ දෙකේ පන්තියේදී ඉගෙනගත් 1 1 2 කියලා ලියන ස්වභාවී අවස්ථාවේදී ඔබ ඉගෙන ඔබගේ సంతානිය තුල ඇති වුණා නම් යම් ප්‍රඥාවක් දැනුමක් මතක තියාගන්න ඒකත් මෙතෙන්ට උපකාර වෙලා තියෙනවා. ඒ වගේ මේක මේ එක සෝස් එකකින් ආව එකක් නෙමෙයි කියලායි මට කියන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ නිවැරදිව දහම එක්ක කියවන්න, අහන්න, ඉගෙන ගන්න, විභාග වලට ලියන්න, ඔය හැම තැනකදීම සිද්ධ වෙන්නේ මේ දහම වැඩි වැඩියෙන් ඒ තුලට යොමු වීම, වැඩි වැඩියෙන් යොමු වෙන්න අර ආසේවන ශක්තිය එනවා වගේ වැඩි වැඩියෙන් තේරුම් යනවා. අර බණ අහනකොට ස්වාමින් වහන්සේලා කියන මූලික කාරණා ටික තියෙනවනේ. නොදත් දේ දැන ගැනීම, දැනගත් දේ පරිසුද්ධ කර ගැනීම ආදී වශයෙන්. ඉතින් ඒ දේ තමයි මේ සිද්ධ වෙන්නේ. හරි? ඒ නිසාවෙන් තමයි මමත් කියන්නේ ඊට පස්සේ මන අහද්දිත් මේ ඉගෙනගත් දේවල් සමග සංසන්දනය කරන්න බලන්න. ඒක ඒ ඉගෙනගත් දේ එතෙන්ට එකතු කරගන්න පුළුවන්ද බලන්න. එහෙම නැත්නම් ඉගෙන ගන්න දෙයට ඒ ධර්මදේශනාවකින් යම් කිසි දායකත්වයක් දරා දෙන්න පුළුවන්ද බලන්න. එහෙම වුණොත් තමයි මේවා අපිට වැඩියෙන් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ආධුනික කාලයේදී හොඳ සටහන් පොත් ටිකක් ළඟ තියාගන්න. ඒ සටහන් පොත්වලට ඒ තැනේදී එකතු වෙන කාරණා එකව කරගන්න. නැවත නැවත ඒවා කියවන්න. මේ ආදී වශයෙන් තමයි Tamanට මේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ ඉගෙන ගන්න මේ ලබා ගන්න ප්‍රඥාව රිවර්ස් වෙන්නේ නැහැ. මේවා අපිට ඉදින මේ භවයෙන් භවයට හරි උපකාර වේවි. මේ ජීවිතයේදී වුණත් අදට වඩා හෙට වැඩිපුර උපකාර වේවි. හරි ඒ විදිහට ඉතින් ප්‍රතිපදාව හදාගමු. හොඳයි ඊට පස්සේ අපි ඊළඟ දුකේට යම් බලන්න. ඨාන කුසලතා. ඊළඟ එක තමයි ඨාන කුසලතා. එතනදී මොකද්ද වෙන්නේ? ඨාන කුසලතා දෙවෙනි පදේ අට්ඨාන කුසලතා. ඨානයි කියලා කියන්නේ මේ යම් කිසි කාරණයක දක්ෂ බව. ඒ කියන්නේ ස්ථානීය හේවත් නියමිත හේතුව ප්‍රත්‍යය සමුදය නිදානේ කාරණේ මේ වගේ අපි හඳුන්වන ඒ හේතු කාරණයේහි එය උලුප්පා ගැනීමෙහි දක්ෂ වෙන බව එය තේරුම් ගැනීමෙහි දක්ෂ වෙන බව හරි ඒකට කිව්ව ඨාන කුසලතා කිය. හරි යම් කිසි කෙනෙක් යම් කිසි කාරණයක් කිව්වා නම් ඒක කිව්ව ආකාරයෙන්ම ගිලගන්නේ නැතුව ඒකට අදාළ වපසරියත් සමග ඒ කිව්ව කාරණාව හරියට දරා ගන්න පුළුවන්ද තේරුම් ගන්න පුළුවන්ද හරි අපි දැන් ඔය අහන්නේ දිගපරල එක්කම මම හොයාගත්තා කියලා අන්න ඒ වගේ හරියට දැනගන්න පුළුවන්. එවැනි ස්වභාවයක් ඨාන කුසලතාවය කියලා හඳුනා ගන්න පුළුවන්. අට්ඨාන කුසලතාවය කියන්නේ අකාරණී. ඒ කියන්නේ නොයි අහේතු වී දැන් මෙන්න මේ කාරණා ටික මේ ධර්මයේ සඳහා අදාළයි. හැබැයි මෙන්න මේ කාරණා ටික නම් අදාළ නැහැ. අන්න ඒ වගේ යෙදෙන ටිකත් නොයෙදෙන ටිකත් හරියට අල්ලා ගන්න. එහෙම පුළුවන් දක්ෂතාවය තමයි මේ පද දෙකෙන් කියන්නේ. හරි. ඨාන කුසලතාවය කියලා කිව්වොත් ඒකේ හේතු කාරණා වෙන්න මේ හේතු ටික තමයි මෙතෙන්ට ප්‍රත්‍ය වෙන්නේ. එහෙනම් වෙන්න මේ හේතු කාරණා ටික මෙතෙන්ට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. මේ දෙපැත්තම දැනගත යුතුයි. ඒ නිසායි ඨාන කුසලතාවයයි අට්ඨාන කුසලතාවයයි වැදගත් වෙන්නේ. එහෙනම් අට්ඨාන කුසලතාවය කිව්වේ කොහොමද? අස්ථානය. එහෙම නැත්නම් හේතු නොවන දේ, නොම හේතුව, නොම ප්‍රත්‍ය, නොම සමුදය.
දැන් මෙතන හේතුව කියලා ප්‍රත්‍ය කියලා සමුදය කියලා නිදාණය කියලා කාරණේ මේ එකම වචනියේ පැතිකඩවලනේ මේ කියන්නේ අපි හරි මූලිකව සිද්ධ වෙන්න ඕනේ මේ 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 දේ සඳහා මෙන්න මේක හේතු වෙනවා මේ දේ සඳහා මෙන්න මේක හේතු වෙන්නේ නැහැ අර ඒගොල්ලෝ අංගුත්තර නිකායේ කියවලා තියෙනවා නම් ඒකේ තියෙනවනේ තානාටාන බේදේ දක්වලා තියෙනවනේ ලස්සනට හරි ඊළඟට බුදුහාමුදුරුවන්ගේ විශේෂ ඥානවලක් තියෙනවනේ තානාටානේ විස්තර වෙලා තියෙනවනේ සෝවාන් වෙන්න නම් මෙන්න මේ ටිකයි සෝවාන් වුණාට පස්සේ මෙන්න මේ ටිකයි හරි සෝවාන් කෙනාට මෙන්න මේ ටික බලපානවා සෝවාන් කෙනාට මෙන්න මේ ටික බලපෑවි නෑ චචාබිටානානි අබබ්බෝ කාතු පැහැදිලිව කිව්වනේ බුදුහාමුදුරුවෝ ඒ එහෙම පැහැදිලිව ඍජුව කියන්නේ කොහොමද පැහැදිලිව අට්ඨාන කුසලතාවයේ තියෙනවා පැහැදිලිව ඨාන කුසලතාවයේ තියෙනවා සෝවාන් වීමේදී නැති වෙන්නේ මොනවද මෙන්න මේ සංයෝජන තුන විතරයි අන්න ඨාන කුසලතාවය හරියටම කිව්වා ඒක අට්ඨාන කුසලතාවය චචාබිටානානි අබබ්බෝ කාතු මෙන්න මේ ටික නම් වෙන්නේ නෑ හරි අර ඒ වගේ වෙන්නේ සිත් මේ අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ හරියටම අල්ලගන්න මෙතනදී පුළුවන් වෙනවා මේ ධර්මතාවය තුළ. එහෙමනම් මෙතනදී කොහොමද අපි බලමු ඊළඟට නික්කේප කාණ්ඩයට ගිහිල්ලා කොහොමද එතන කියන්නේ ඡේදාංක 1343. යේ යේ ධම්මා යේසං යේසං ධම්මානං හේතුපච්චය උප්පාදාය. තං තං තානන්ති යා තත්ත පඤ්ඤාපන්න කිව්වා. දැන් කොහොමද කිව්වේ? යේ යේ ධම්මා යේසං යේසං ධම්මානං හේතුපච්චය උප්පාදාය මේ මේ දහම් ඉපදීමට මේ මේ කාරණා හේතු වෙලා තියෙනවා කියලා දැනගන්නා වූ ප්‍රඥාව ඨාන කුසලතාවයයි අට්ඨාන කුසලතාවය කිව්වහම යේ යේ ධම්මා යේසං යේසං ධම්මානං න හේතුපච්චය න හේතු අන්න මේ ධර්ම ටික මේ කාරණේ සඳහා යෙදෙන්නේ නැහැ කියලා දැනගන්න ස්වභාවය අට්ඨාන කුසලතා අයන්නේ ඒ විලෝමයේනේ තාන භවයේ විලෝමයේනේ කියන්නේ අට්ඨාන කුසලතා හරි ඒ දෙක තමයි එහෙනම් මෙතනදි වෙන්නේ එතකොට මෙතනත් මේ දේ ඔයා හඳුනාගන්නේ අඳුනාගන්නේ ප්‍රඥාවෙන් එහෙමනම් ඒ මොන අවස්ථාවේ ප්‍රඥාවද අන්න බලන්න එතනදි කොහොමද අභිදේයාර්ථ ඇහිඳේ ඥාන සම්පයුත්ත මහා කුසල සිත් හතරයි ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් හතරයි අභිඥා සිත් දෙකයි විතරයි එතනදි ගත්තේ. එතකොට මෙතන සිත් 10යි. ඒ සිත් 10 එදෙන ප්‍රඥා චෛතසික 10 විතරයි ගත්තේ. දැන් මෙතනදී තානාටාන බව බොහෝ විට කතා කරලා තියෙන ලෞකික මට්ටමේ. හරිනේ මේ දෙයට මේ දෙය බලපානවා මේකට බලපාන්නේ නැහැ. එහෙමනම් ඒ නිසාවෙන් වෙන්න ඕනේ මෙතනදී මාර්ගසිත හතර අරගෙන නැහැ. හරි. ඒ අනුව තාන කුසලතාවේදී ප්‍රඥාචෛතසික 10ක් උපුටා දක්වනවා. අට්ඨාන කුසලතාවේදී ප්‍රඥාචෛතසික 10ක් උපුටා දක්වනවා. මේ ප්‍රත්‍ය මෙතෙන්ට යෙදෙනවා මේ ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. ඔගොල්ලෝ කරන්නේ හදාරන වෙලාවෙදී මතක තියාගන්න එහි තියෙනවා ඝටනා කියලා පාඩම. ඒ පාඩම තුල විස්තර කරලා දෙනවා මේ තැනේදී මේ සිත ඇතිවීමට මෙන්න මේ ප්‍රත්‍ය ටික තමයි යෙදුනේ. එහෙමනම් අපි දන්නවා එන අනිත් එක යෙදුනේ නැහැ. අන්න ඒ වාගේ මේවා ඉතින් තව ගැඹුරෙන් අපි ඉගෙන ගන්නවා ඉස්සරහට. ඒ හැම තැනකදීම මේ වැනි දක්ෂතාවය දැන් බුදුරජාණන් වහන්සේ එකමට බලන්නකෝ මේ අභිධර්ම ප්‍රචරණය එක හුස්මට ගියාගෙන යනවා නේද? ඉතින් එතනදී කිසිම පැටලීමක් නැතුව මුල මැද අග යහපත්ව පටලාගන්නේ නැතුව ඒ විදිහට විස්තර කිරීමට මොන තරම් ඥාන සම්භාරයක් පැහැදිලි ඥාන සම්භාරයක් තියෙන්නට ඇද්ද? හරි තාන කුසලතා අට්ඨාන කුසලතා සියල්ල සහිතයි. තාන අට්ඨාන කියන්නේ තාන අට්ඨාන කියන එකද? ඔව් ඔව්නේ. ඒකට සම්බන්ධ වීමෙන් තාන අට්ඨාන කියන එක තමයි තාන අට්ඨාන කියලා කියන්නේ. කුසල අකුසල එතනත් එහෙමනේ කුසල සහ අකුසල එක වුණාම කුසල අකුසල මේ විදිහට යන ස්වභාවයනේ පාලිය තුලේ විස්තර වෙන්නේ හරි එහෙමනම් මෙතනදි ගත්තෙත් ප්‍රඥාව එහෙමනම් දුක මුක්ත ධර්ම මේ විදිහට ඔයගලන්ට උරුප්පා දක්වන්න පුළුවන් හොඳයි දැන් අපි එහෙනම් මේ වෙනකොට කතා කළා සෑහෙන ගානක් තානාටාන කුසලතාවය කියනකන් ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ අජ්ජ දුකය අජ්ජෝ අජ්ජචෝව මද්දචෝව මොකද්ද මේ අජ්ජ
saha madda riju bava saha mrudu bava api balamu eka kohomada vistara wenne kiyala ajja kiyala kiwwahama avanka akutila riju sit athi pudgalayaage swabhaave tamai ajjava kiyala kiwwe එතකොට අජ්ජවයි කියලා කියන්නේ තිදොර පැවැත්මෙහි ඍජු බව. කාය වාග් මනෝ කියන තුන්දොරේ පැහැදිලිවම ඍජු බවක් තියෙනවා. කියන දේ කරනවා කරන දේ කියනවා වගේම අර ඒ වගේ අවංකයි අකුටිලයි. මේ විදිහේ තියෙන ස්වභාවයක් තමයි අජ්ජව කියලා කිව්වේ. ඍජු බව තියෙනවා. බැරි නම් බෑ කිව්වා. හරි? ඒ මිසක් ඒ වෙලේ අර බොරුවට වහන්න බොරුවක් කියන්නේ නැහැ. ඍජුයි. අනේ මට මේක කරන්න බැරි වුණා. ඉතින් එච්චරයි. හරි මම ආයෙ කරලා දෙන්නම්. ඉතින් හරි නමුත් මේ මෙතෙක් මට කරන්න බැරි වුණා. දැන් මොකද අපි කරන්නේ? අර ආපු පුද්ගලයාගේත් තියෙන බය හරි මොකක් හරි හේතුව නිසා වෙන් ආ සර් මේමයි ඒක ඒක කියලා වුණා මොකක් හරි බොරුවක් අද බානවා එතෙන්දී. යයි තමන් ගැලවෙන්න ඕන කියන පද නෙමෙයි. එහෙම නෙමෙයි. අපි මුලේ ඉඳලා පුරුදු වුණා නම් කිසියම් මේ මොනවද බොරු නොකිය ඉන්න පුරුදු වුණා නම් මුල ටිකේ හරි අමාරුයි. හැබැයි මේ ට්‍රැක් එකට වැටුණා පස්සේ ඉතේ ලොකු හයියක් එනවා. අපිට පැහැදිලිව face to face කියන්න පුළුවන් sorry ඔක බෑ හරි එහෙම නැත්තම් ඒක ඒක අර කැත්තර පොල්ල ගහන විදිහට නැතුව ඒක පැහැදිලිව කියාගැනීමේ ශක්තියක් ඇති වෙනවා වෙනදාර අපිට තියෙන එහෙම කියාගන්න බෑනේ ඒ කියාගන්න බැරි නිසා මොකක් හරි තව බොරුවක් කියනවා ඒතර ඒ බොරුව වහන්න තව බොරුවක් කියන එහෙම නෙමෙයි එතකොට එතන තියෙන වංකභාවයෙන් එහෙම නෙමෙයි මෙතන අජ්ජව කියන ස්වභාවයෙන් හඳුන්වන්නේ හැම වෙලාවකම ඍජු බව අකුටිල බව අවංක බව එවැනි ස්වභාවය තමයි මෙතනදී අජ්ජව කියන ධර්මයෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ. ඊළඟට මෘදු බව කියන එක මෘදු මොලොක් සිත් ඇති පුද්ගලයාගේ ස්වභාවය මද්ද වයි කියලා කිව්වා. හරි. දැන් අපි බොහෝ සමහර තැන්වලදී අපි දැකලා තියෙනවා කොහොම දෙබසකදී එක පුද්ගලයෙක්ගේ වචන බොහෝ රළු වෙන අවස්ථාවේදී අනිත් පුද්ගලයා බොහොම පීඩණයකටපත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර එක් පුද්ගලයෙක්ගේ වචන රළු වැඩි හරි එහෙම නැතුව බොහොම මෘදු ස්වභාවයක් ගන්න පුළුවන් නම් තමාගේ ක්‍රියාකලාපය තුළ බොහොම මෘදුවට ඉන්න පුළුවන් නම් අන්න මද්දව ස්වභාවය මෘදු බව මෘදු කියනවත් එක්කම මොලොක් කියලාත් කියදෙනවනේ මෘදු මොලොක් බව එතකොට ඒ දෙක තමයි මේ අජ්ජව සහ මද්දව කියලා හඳුන්වන්නේ ඍජු බව සහ මෘදු බව මේවා ජීවිතේට වැදගත් ඔව් මෘදු බව වචනයේ විතරද එතකොට නෑ නෑ කායික ක්‍රියාවෙන් උනත් වෙන්න පුළුවන් අනේ සුගත ගුණය කතා කරද්දී කොහොමද සුගත කියලා කිව්වේ ඒ ධර්ම මාර්ගයේ ආපු ක්‍රමයක් තථාගතයන්ගේ අර මොනවද ඒකට කිව්වේ මේ මට මතක් වෙන්නේ නෑනේ නව වචනය ඇත් ගමනක් තියනවා කියලා නේද කිව්වේ මොකද්ද ඒක මට වචනේ හරියට එන්නේ නෑ මතක් වෙන්නේ අර ඒ වගේ දැන් අපි හිතුවොත් එහෙම මෙහෙම දැන් මොකක්ද ඒකට කියන්නේ සූසට බරණින් සැරසීලා නාකපනා වැසි වැසින වෙලාවේ විසාකාතමෝ ආපු විලාසෙන් ආන්න මොකක්ද ආවේ එතනදී අර මොකක්ද නැතන් නාලිය ගමනේ නාලිය ගමනේ හරිනේ අර ඒ වගේ මේක වචනේට විතරක් නෙමෙයි මුළු හැසිරීමට මේක බලපානවා මද්දව ස්වභාවය රඳවා ගන්න පුළුවන් හරි ඊළඟට අජ්ජව මද්දව හරි එතකොට මොකද්ද නික්කේප කාණ්ඩේ මේකට කොහොමද උත්තර දෙන්නේ ඡේ 2345 යා උජු කතා අජ්ජිම අජ්ජිම්හතා අවංකතා අකුටිලතා යං උච්චති අජ්ජවෝ මොකද්ද ඒ කියුවේ සිංහල පැත්ත බලමු යම් ඍජු භවෙක් නොඇද භවෙක් නොවක් භවෙක් අකුටිල භවෙක් මේක ආජීවයයි කියලා කිව්වා. ආජීවය කියන්නේ දිවි පැවැත්ම ඍජු බව. හරි? මෙතන ආජීව කියලා කිව්වේ ඍජු බවට වෙන්න ඕනේ. මේ මේව නැතුව අර මේ අනිත් තැන්වල යෙදෙන වචනේ නෙමෙයි වෙන්න ඕනේ. ඊළඟට මෙතන මද්දව කියලා කිව්වේ යා මුදුතා, මද්දවතා, අකක්කලතා, අකට්ඨිනතා ඒ විදිහට විස්තර වෙන්නේ යම් මෘදු භවෙ සිනිදු භවෙක් නොකැකුළු භවෙක් නොතද භවෙක් අන්න බලන්න නොකැකුළු භවෙක් නොතද භවෙක්
යටත් සිත් ඇති භවෙක්. මෙන්න මේක මාර්ධවයි කියලා කිව්වා මද්දව කියලා හැඳින්නුවා. හරි. එහෙනම් මෙහිදී අජ්ජව ඍදු වෙන්නත් ඕනේ මද්දව මෘදු වෙන්නත් ඕනේ. ඍජු කියලා බොහොම දරදඬු වුණොත් ඒක මද්දව නෙමෙයි. හරි. ඊළඟට බොහොම දරදඬු වෙනවා කියන්නේ ඍජු වෙනවත් නෙමෙයි. හරි. ඒ විදිහට මේ පද දෙක තේරුම් අරගන්නට ඕනේ. මේකේ ඊළඟට බලමු මට සූත්‍ර පිටකයේ කැල්ල කොටසක් අල්ල ගන්න. මේ මොකද්ද මන් දාලා තියෙන අජානීය සූත්‍රය තුල අංගුත්තර නිකායේ අජ්ජවේන ජවේන මද්දවේන කන්තියා සෝරච්චේන ඉමේහි කෝ භික්කවේ පංචෛ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනේයා හෝති පාහුනේයා දක්ඛිනේයා අන්දිරිකරණීයා අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. මොකද්ද ඒ කිව්වේ? අජ්ජවේන ඍජුත්වය, ඒ කියන්නේ ඥානයාගේ ඍජු බව, ඥානවන්ත බවින් බොහොම ඍජුයි. උජුකෝ නාම සෝමග්ගෝ කියලා නේ කිව්වේ. නිර්වාණය විස්තර කරද්දී එවැනි ඍජු මාර්ගයක් දැක්ම තියෙන ඍජුත්වයක් තියෙන ජවය ශූර ඥානවන්ත භාවයක් තියෙන මෘදු බව කියලා කිව්වේ මෘදු සිල් ඇති බව. ශාන්තිය කියලා කිව්වේ මෙතන අදිවචන ශාන්ති, අදිවාසනා ශාන්තිය. ඊළඟට සුරත භාවය යන හේනි මහණෙනි මේ පංච ධර්මයන්ගෙන් සමන්වාගත මහණ ආහුනේය වේයි පාහුනේය වේයි දක්ඛිනේය වේයි අංජලි කරණීය වේයි ලොවට අනුත්තර පුණ්‍යක් ශේස්ත්‍ර වේයි. කොතනද මේක කිව්වේ? අජානීය සූත්‍රයේදී. අන්න බලන්න, එතකොට එතන කාය විතරක් නෙමෙයි වාචික විතරක් නෙමෙයි කායත් අරගත්තනේ. අජ්ජවේන ජවේන මද්දවේන කන්තියා සෝරච්චේන ඉමේහි කෝ භික්කවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනේයෝ හෝති පාහුනේයෝ හෝති දක්ඛිනේයෝ හෝති අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාත්. අන්න බලන්නකො, සංඝ ගුණ විස්තර කරපු තැනක අජ්ජව මද්දව දෙක යෙදෙච්ච තැනක් මට හම්බ වෙච්ච. දැක්කනේ හිතින වැදගත්කම. හරිනේ. ඊළඟට අභිදේයාර්ථ උහුලනවා නම් අජ්ජව කියලා කියවහම කායුජ්ජු කතා චෛතසිකයයි චිත්තුජ්ජු කතා චෛතසිකයයි අරන් තියෙනවා. ඍජු බව චිත්තයාගේ ඍජු බව චෛතසික ධර්මයන්ගේ ඍජු බව. මද්දව කියලා කිව්වහම කාය මුදිතා චිත්ත මුදුතා. හරි. දැක්කද එතන අභිදේයාර්ථ උගුලක් පැටි අජ්ජව මද්දව. එහෙමනම් මෙතනදී මේ කියන චෛතසික ධර්ම හතර, මෙතන චෛතසික ධර්ම හතරක්නේ තියෙන්නේ. කායුජ්ජු කතා චිත්තුජ්ජු කතා යුගල ධර්ම වල තිබුණේ. කාය මුදුතා චිත්ත මුදුතා. හරි. එතකොට 1 2 3 4යි මේ මේ පද දෙකට චෛතසික ධර්ම හතරක් ගොනු වුණා. එහෙනම් දුක මුක්ත ධර්ම හැටියට චෛතසික 48ක් සමගින් ඉතුරු ධර්ම ටික අරන් පෙන්නන්න පුළුවන්. හරිනේ. අපි තව වෙලාවන්ව තව එක පදයක් කරමු බලන්න. එක දුකයක් මොකද්ද ගන්නෙ? කන්ද කන්ති දුකය. කන්ති සෝරච්ඡංච. කන්ති කිවි ශාන්තිය. අදිවාසනා කියලත් සඳහන් වුණානේ මොකද්ද ඒ සූත්‍රය? තබ්බාසව සූත්‍රය. අදිවාසනා පහ තබ්බා කියලා කිව්වනේ. හරි. එතනදී වෙන්න මේ ශාන්තිය එවත් ඉවසීම් ස්වභාවය ඇත්තව කන්ති නම් ධර්මයක් ඇත්තේය. ඉවසන සුළු බව ශාන්තිය කියලා මෙතන කන්ති කියලා හැඳින්නවා. සෝරත්තංච සෝරච්ඡංච කියලා අරගත්තේ සුරත් බව. එහෙම නැත්නම් පිරිසිදු සුසිල්වත් බව. සුරත් බව හෙවත් සීලාදී ගුණ ධර්මෙහි ඇල්ම නම් වූ සෝරච්ඡ ධර්මයක්ද තියෙනවා කියන පද නෙමෙයි ඒක අරගත්තේ. එහෙනම් ඉවසීමත් සෝරච්ඡ බවත් සීලාදී ගුණ ධර්මයන් ඇල්ම නම් වූ සෝරච්ඡය. හරි. මේ දෙක තමයි මෙතන දීගලේ හැටියට ගත්තේ. නික්කේපකාණ්ඩයේ ඒක කොහොමද විස්තර කරන්නේ? යම් ශාන්තියක් තහන භවෙක්, අදිවාසනා කරන භවෙක්, නොසැඬ භවෙක්, පිරිපුන් වචන ඇති භවෙක්, චිත්තයාගේ සියමන භවෙක් ඇද්ද මේ ශාන්තියයි කියනු ලැබේ. හරිද? එතනදි මොකද්ද මේ කිව්වේ? යහ කන්ති කමනතා අදිවාසනතා අචණ්ඩික්කං අනසූර අනුසූරෝපෝ අත්තමනතා
අත්තමනතා කියලා කිව්වේ ප්‍රසන්න සිත් ඇති බව. අත්තමනතා චිත්තස් ප්‍රසන්න සිත් ඇති බව. අයං උච්චති කන්ති. උතර බලන්නකො එතන ශාන්තිය තියෙනවා නම් ප්‍රසන්න සිත් ඇති බවක් තියෙනවා. ඉවසීම බොහොම ප්‍රගුණව තියෙනවා. එවැනි ස්වභාවයක් මෙතනදී ඉස්මතු කළා. ඒකත් එක්ක යන පතේ හැටියට ගත්තා සුරත බව එහෙම නැත්නම් සෝරච්ඡංච කියන ස්වභාවය. කායිකෝ අවිතික්කමෝ වාචසිකෝ අවිතික්කමෝ කායික වාචසිකෝ අවිතික්කමෝ ඉදං උච්චති සෝරච්ඡං සබ්බාපි සීල සංවරෝ සෝරච්ඡං. මුළු සීල සංවරයම එක පදයකින් අරගෙන සෝරච්ඡ කියලා මෙතනදී හැඳින්වුවා. හරිනේ. දැන් මෙතන කායික වාචසික මේ විදිහට ආපු නිසා තමයි අපිටත් ආජීව අෂ්ටමක සීලයක් ඇවිල්ලා තියෙන්නේ. කාය වාචාන සම්මෝදානං සීලං කියන තැන කායික දුස්චරිතයෙන් වැළකීම සහ වාචසික දුස්චරිතයෙන් වැළකීම ආජීවයේ 8 වෙනි කොට ඇති ඉතුරු හතෙන්ම වැළකිනවනේ අපි එතකොට. ඒ ටික තමයි ආජීව අෂ්ටමක සීලය කියලා තාවේ. එතකොට ඒ ඔක්කොම තනි වචනෙන් අරගෙන තමයි සෝරච්ඡංච කියලා මෙතන පෙන්නන්නේ. එහෙමනම් එක පැත්තකින් ශාන්තිය තියෙන්න ඕනේ අනිත් පැත්තෙන් සිල්වත් බව තියෙන්න ඕනේ. මේ දෙක තමයි මෙතනදී පද දෙක හැටියට යෙදුවේ. සමාවින්ස අදිවාසනා කියන්නේ මොකක්ද? අදිවාසනා කියන්නේ ඉවසන බව. මේ කාරණාවෙන් ඉවසනවා. තමාට තමා මොකදකට කියන්නේ? තමාට කියන්නේ දැන් ඉවසනවා කියන එක උතුම්ම ගුණේ හැටියට තමයි සලකනවා නම් ඒක හැම වෙලාවකම අර ගැටෙන්න යන්නේ නැතුව ඉවසීමට මුල් තැන දීලා වැඩ කරන ස්වභාවය අදිවාසනා. ඒක අර සබ්බාස සූත්‍රයේ පැහැදිලිව කියවනේ අදිවාසනා පහ තබ්බා කියලා ඒ හය ඉදිරිපත් කරද්දි එතනදී භාවිතා කළ වචනයත් අදිවාසනා කියන එක. බැහැර කරන්නේ නැති විරුද්ධ භාවයෙන් නොසිටින හරි ඒ ස්වභාවයක් තමයි එතන ඉවසීම අදිවාසනාවෙන් විස්තර කළේ. ඒ නිසා අර අපි කියන වාසනාව නෙමෙයි සුප්පයක් හදන වාසනාව නෙමෙයි මෙතන කතා කරන්නේ. වාසනාව කියලා මෙතන ගත්තෙත් ඉවසීම ස්වභාවයමයි. පුරුද්දගත වාසනා කියනවනේ. ඔව් ඔව් එතනදී අර 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 කෙලස් ප්‍රහාණය කළත් වාසනා ගුණය ඉතුරුයි කියලා කිව්ව අර රාටික නැති වුණත් මුට්ටිය ගඳයි වගේ. ඒත් මෙතනදී අදි වාසනා කියලා කිව්වේ ඉවසීම මුල් කරගෙන. හරි එතකොට මේ පද නෙමෙයිදගෙන මොනවද අපිට අපි දෙය අහුලන්න පුළුවන්. ඉවසීම නම් වූ අද්වේෂය ප්‍රදාන වූ එහෙමනම් මොකද්ද වෙන්නේ? මහා කුසල මහා ක්‍රියා සිද්ධාසයත් අත්සම්පිත චෛතසික 38ක්. අන්න බලන්න. එතකොට මෛත්‍රිය මුල් කරගත්. එහෙම නැත්නම් ඉවසීම අද්වේෂය ප්‍රදාන වෙච්ච මහා කුසල මහා ක්‍රියා සිද්ධාසය මෙතන අරගත්ත. ඥාන විප්‍රයුක්ත බවත් අරගෙන තියෙනවා මෙතනදී. මොකද ඉවසීම කියන එකට ඥානයේ සම්පයුක්ත විප්‍රයුක්ත බවට වඩා එතන ඉවසීමට මුල් තැන දීලා තියෙන නිසා සිද්ධාසයම අරගෙන තියෙනවා. එහෙනම් චෛතසික 38ත් එක්ක තමයි අභිධ්‍යාර්ථ ඉදුරා තියෙන්නේ. හරි. සෝරච්ඡංච කියන තැනේදී සීල චේතනාව ප්‍රදාන කොටත් ආ වූ මහා කුසල 8යි මහා ක්‍රියා සිත් 8යි තත් සම්පයුක්ත චෛතසික 36ක් තරම් තියෙනවා. අප්‍රමාණ්‍ය වර්ජිත කරලා මේක දැන් සීලයේ මුල් කොට යන නිසා ලෝකෝත්තර සිත් පොතේ aran තිබුණාද ඒක බලන්න. සීලේ කතා කරනකොට මට මතක හැටියට ලෝකෝත්තර සිත් එන්නේ නැහැ. මොකද්ද මේ සෝරත්ංච නේද? පෙලේ නැහැ. පෙලේ නැහැනේ අරගෙන ඒක තමයි. මොකද එහෙම ගන්න බැහැ. ලෝකෝත්තර සිත්වල අර විරතිය දිලා විරමණයක් වෙන්නේ නැහැ. සීලය ඇති වෙන්න අවස්ථාව යෙදෙන්නේ නැති නිසා නේද? එහෙමනම් මහා ක්‍රියා මහා කුසල මහා ක්‍රියා සිත් විතරයි ගන්න පුළුවන්. පිටු අංක 209 තියෙන කන්තිච ගැන ප්‍රථම පදයාගේ අභිධාර්ථය ස්වරූපවත් වශයෙන් ඉවසීම නම් වූ අද්වේෂයේ ප්‍රධාන වූ මහා කුසල මහා ක්‍රියාසිත 12ද තත්සම්පයුක්ත අටචිත්තයිචසිකයෝද ලැබින්නා. දෙවන පදයට සීල චේතනාව ප්‍රධාන කොටත්තා වූ මහා කුසල මහා ක්‍රියාසිත 12ද අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික 37ද ලැබෙති. හරිනේ. ඒ අනුව ගන්න පුළුවන් මහා කුසල 8යි මහා ක්‍රියාසිත 8යි විතරයි.
ලොකුත්‍ර ගන්න එපා. ඉතර අප්‍රමාණ්‍ය වර්ජිත වෙනවා. මොකද සීල චේතනාව ප්‍රධාන කොට තියෙන කොට අපමඤ්ඤාව ගන්න බැරි නිසා. හරිනි. සමාවෙන්ස මෙතන අද්වේෂය ප්‍රධාන වූ කියලා කියන්නේ මෛත්‍රිය නේද? ඔව් ඔව් ඔව්. නමුත් අර 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 චිත්තයාගේ මේ මේ චිත්තයාගේ ප්‍රසන්න බව කියන එක අපි කලින් කතා කළානේ මෙතනදී. ඔතන දායකාවේ චිත් මේ තියෙන අත්මනතා කියන්නේ ප්‍රසන්න සිත් ඇති බව. එතකොට චිත්තේ මෙතන මේ අත්මනතා කියන වචනේ තුල තියෙනවා මුළු චිත්ත චිත්තෝත්පාදේම ප්‍රසන්න බව. ඒ නිසා මුළු චිත්තෝත්පාදේම මුළු සිත් 16ම අපිට මේ විදිහට ගත්තා. ඒ නිසා කර අද්වේෂේ විතරක් කියන්නේ නැතුව චිත්තෝත්පාද වශයෙන් තමයි මෙතන අරන් පෙන්නුවේ. හරිනේ. දැන් මෙතන මම ලෝකෝත්තර සිත්ට අරගෙන කපලා තියෙන්නේ මේක සන්නේයෙ පෙන්නනවා මේක එනවයි කියලා. නමුත් භාවනා පොතේ කරගත්තේ නැහැ. මොකද්ද ඒකට දාපු ණය ක්‍රමය? ලෝකෝත්තර සිත්වල විරමණයක් යෙදෙන්න බැහැ කියන අර්ථයෙන් ඒක අයින් කළා. හරි. අනේ දැන් මම මේ වගේ පොඩි පොඩි වෙනස්කම් සමහර පොත්වල දකින්න පුළුවන් අපිට. සන්නේය එහෙම කිව්වට මේ සෝරත්ංච කියන එක විස්තර වෙන ස්වභාවය අනුව සීල චේතනාව ප්‍රධාන කොට ගන්න නිසා නාවින ස්වාමීන් වහන්සේ භාවනා පොතට ලෝකෝත්තර සිත් ටික අරගත්තේ නැහැ. හරි, ඒ අනුව මෙතන දුක මුක්ත ධර්ම ටික අරගන්න මේ මෙතන සිත් 16යි මෙතන සිත් 16යි. හරි. ඔව් එකම සිත් ටිකනේ අරන් තියෙන්නේ. එහෙමනම් ඒ සිත් 16 වර්ජිත ඉතුරු සිත් ටික සහ ලෝකෝත්තර සිත් අර ගන්න නැහැ කියලා කිව්වොත් ලෞකික සිත් විතරයි මෙතෙන්ට අනේ නෑ 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 මෙතන 81 නෙමෙයි ඔක්කොම සිත් ටික අරගන්න වෙනවා. හරි, මොකද මෙතනදී මම ලෝකෝත්තර අයින් කරනවා නම් මෙතනදී ලෞකික විතරක් නෙමෙයි ඔක්කොම සිත් ටික ගන්න වෙනවා දුක මුක්ත වලට. ඒක ඒ තැනට අනුව සලකන්න. හරිනේ. අපි හැම වෙලාවම මෙතනදී මේ දැන් වඩා ප්‍රකටව යන්නේ භාවනා පොත නිසා. භාවනා පොතට අනුරූප අභිදෙයාර්ථ උගුලමු. ඒ අනුව මහා කුසලටයි මහා ක්‍රියාසිතටයි විතරක් අභිදෙයාර්ථ හැටියට පෙන්නමු. ලෝකෝත්තර සිත් පෙන්වන්න නැතුව එතනදී කෙනෙක් ඇහුවොත් ඇයි පෙන්වන්නේ නැත්තේ කියලා සීල චේතනාව ප්‍රදාන කොට මෙතන සෝරත්ංචයේ උපුටා දක්වන නිසා ලෝකෝත්තර සිත් වලදී ඒක යෙදෙන්නේ නැහැ කියන ප්‍රමාණයෙන් අරගම්මු. හරිනේ. එහෙමනම් අපි දැන් දුකපද 25ක් කතා කරලා තියෙනවා. අපිට පද ඔක්කොම 42ක් වෙනකන් යන්න තියෙනවා. සමහරවිට සර් ඔව් සමහරවිට සර් මේ සත්‍යයක දුක්ඛ සත්‍යයක ඔවුනේ මෙතන මහා කුසල මහා ක්‍රියා විතරක් තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍ය නේද යන්නේ. මොකද සමුදේ සත්‍ය කිව්වොත් ලෝභය නෑ මෙතන. නිරෝධ සත්‍ය කියලා කිව්වොත් නිවන නෑ මෙතන. මාර්ග සත්‍ය කියලා කිව්වොත් මාර්ග සිත් අරගෙන නෑ මෙතන. ඒ නිසාවෙන් මේක දුක්ඛ සත්‍ය තමයි. දුකද? ඒ සමාවෙන කන්ති වලදී එතකොට අප්‍රමන්න අයින් කරන්න ඕනේ නැද්ද? ඉවසීම තියෙන අවස්ථාවේදී කියලා ඒ දෙක ඒක අයින් කරන්න ඕනේ නැද්ද? ඉවසීම තියෙන තැනේදී ඒක අයින් කරලා නැහැ. මොකද සත්ව ප්‍රඥප්තිය අරගෙන අපිට ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන් නේ. දැන් අර අර රජ්ජුරු මොනවාද අර තාපසයාගේ අංගපසංග කපන වෙලාවේදී හරි රජ්ජුරුව කෙරෙහි වෛර බැඳේ නෑනේ. හරි, එහෙමනම් ලෝකෝත්තර සිත් ගත්ත නැති ගායත්‍රා පොඩ්ඩක් කියනවද? ලෝකෝත්තර සිත් ටික අරගත්තේ නැත්තේ මොකද ඒක සන්නේ අරන් තිබුණා. නමුත් භාවනා පොතේදී ඒක නාමිනේන ලුකහාඳුරණාංශේ අරගෙන තිබුණ නැහැ. ඒකට පදනම හැටියට දක්වන්න පුළුවන් අපිට. දැන් ලෝකෝත්තර සිත් වල විරමණයක් යෙදෙන්නේ නැහනේ. විරති චෛතසික යෙදෙනවා. ඒ යෙදෙන්නේ අකුසල ප්‍රහාණ වශයෙන් මිසක් අකුසලයෙන් වැළකීම් වශයෙන් නෙමෙයිනේ. ඒ නිසාවෙන් සීල චේතනාව ප්‍රධාන කොට කියලයි සෝරච්ඡන්තය අපි ඉදිරිපත් කරන්නේ.
එතකොට සීලය කියන එක ඇවිල්ලා ලෝකෝත්තර සිත්වල ඩිෆෝල්ට් ස්වභාවය එතනදී අකුසලයෙන් වළකින ස්වභාවයක් ඉදිරිපත් වෙන්නෙම නැහැ. ඒ නිසාවෙන් එතනදී ලෝකෝත්තර සිත්ට අරගත්තේ නැහැ. ඒකයි කාරණාව. එතෙන්දී විරති පාවිච්චි කරන්නේ අකුසල නැති කරන්න හින්දානේ. ඔව් එතන තියෙන ප්‍රහාණ කෘත්‍ය විතරයි එතනදී අරගත්තේ. ඒ මිසක් විරති කෘත්‍ය අරගත්තේ නැහැ. විරමණ කෘත්‍ය අරගත්තේ නැහැ. අපි අදට දැන් පද ගොඩක් කතා කළා. අපි ඊළඟ දවසේදී ඊළඟ පුළුවන් තරමක් කතා කරමු. එතනින් පස්සේ අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකට යොමු වෙමු. දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර උත්තර සපේනවද? ලියලාද තියෙන්නේ? පසුගිය ප්‍රශ්න පත්‍ර මට ලබා ගන්න බැරුණා, නැවත දාන්න පුළුවන්ද? හරි, ප්‍රශ්න පත්‍ර තියෙන අය WhatsApp එකට දාන්න. මම WhatsApp එක හදලා දෙන්නම් ඒක දාන්න පුළුවන් විදියට. එතකොට හැමෝටම ෂෙයා කරගන්න පුළුවන් වෙයි. ඒ අනුව මේ මෑත අවුරුදු වල ඒවා දාන්න. එතකොට වඩා මම හිතනවා එතකොට වඩා ඉලක්කගත වෙයි. ඒ අනුව අපි ප්‍රශ්න පත්‍ර 3-4ක් සාකච්ඡා කරමු ඊළඟ පාඩම් වලදී මේක අවසන් කරලා. හොඳයි, එහෙමනම් ඔයගොල්ලෝ අතර ඉන්නවා නම් මොනවද මේ මොකද්ද පුත්‍ර කරන දනාදේකට කියන්නේ? සද්ධර්මයේ විභාගයට ගන්න අය ඉන්නවා නම් සද්ධර්මයේ තුන්වෙනි වසර සඳහා විසුද්ධි මාර්ගයේ ලබන සිකුරාදා ඉඳලා අපේ කවුද අපේ නෝන මහත්තයා පටන් අර ගන්නවා. මොකද ඒක අපි මේ අවුරුදු නොකර ඉන්න හිතලා, නමුත් ළමයි වැඩි දෙනෙක්ගේ ඉල්ලීම මත ලබන සිකුරාදා ඉඳලා විසුද්ධි මාර්ගයේ දානායක නෝන මහත්මයා කරනවා. උදේ 8:00 ඉඳලා 10:00 වෙනකන් ඔයගොල්ලන්ගේ සහභාගී වෙන අය ඉන්නවා නම් සිකුරාදාට සහභාගී වෙන්න පුළුවන්. උදේ 8:00ට විසුද්ධි මාර්ගයේ තුන්වෙනි පන්තිය සඳහා වන කොටස පටන් ගන්නවා. ඒක මේ ප්‍රකාරණ නෑ දැන් මුලින් ඉඳලා මෙතෙක් කරගෙන ආවා, පළවෙනි වසර දෙවෙනි වසර කරගෙන ආවා. ඉතින් අපි ඉලක්ක කරලා තිබුණේ මේ අවුරුද්දේදී පළවෙනි දෙවෙනි වසර විතරයි. නමුත් එතන සහභාගී වෙන ළමයි ඉල්ලුවා නෑ. අනේ දැන් කාලෙත් තවද මාස දෙකක් තියෙනවනේ, කොහොම හරි තුන්වෙනි වසරට අදාළ කොටසත් කරන්න කියලා. ඉතින් ඒ අනුව ඒ නෝන මහත්මයා කැමති වුණා මේ අඩු ගානේ ඔක්කොම ඉවර කරගන්න බැරි වුණත් පුළුවන් තරම් හරි ඉදිරියට යන් කියන පදනමින් හෙට ලබන සිකුරාදා ඉඳලා විසුද්ධි මාර්ගයේ තුන්වෙනි පන්තියට අදාළ කොටස කරගෙන යනවා. මොකද ඊයේ ඉවර වුණා දෙවෙනි පන්තිය. එහෙමනම් හෙට ඉඳලා, කියන්නේ ඊළඟ සිකුරාදා ඉඳලා තුන්වෙනි පන්තිය පටන් ගන්න අර්ථයෙන් කරගෙන යනවා. ඒ කියන්නේ විසුද්ධි මාර්ගයේ අවසාන භාගය. සමාවන්ස පළවෙනි වසරේ දෙවෙනි වසරේ නැතුව ඒකට සහභාගීන්න පුළුවන්ද? ඒක අමාරුයි. ඉතින් මොකද මේ විසුද්ධි මාර්ගයේ මුල හරිය නැතුව අග හරියට සහභාගී වෙන එක ටිකක් ඉතින් අපහසු වෙයි. මූලික පදනම තියෙනවා නම් කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. නමුත් අර ඒක මුලින් ඉඳලම අධ්‍යයනය කරන් ගියා නම් තමයි වඩා පහසු. ලබන අවුරුදු උත්සාහ කරන්න. විසුද්ධි මාර්ගයේ දෙවෙනි කොටස ඉවර කරේ නැහැ නේද? පළවෙනි කොටස ඉවර කරේ. දෙවෙනි එක කලින් ඉවර කරා. ඉස්සලම් පටන් ගත්ත දෙවෙනි අවුරුද්ද. ඊට පස්සේ ඒක ඉවර වෙනවත් එක්කම තමයි පළවෙනි අවුරුද්දත් කරන්න ගිහුවා. ඒකත් කළා. ඊළඟට බල කළා තුන්වෙනි අවුරුද්ද කරන්න කියලා. දැන් ඒකත් ලබන සතියේ ඉඳලා කරනවා. හොඳයි සර්. ඒක ගොඩක් පිමන් 2-3 දෙකම කරනවා මේ අවුරුද්දේ. සන්තෝෂයි. හොඳයි. එහෙමනම් අපි අද දවසේ පාඩම මෙතකින් සමාප්ත කරමු. මෙච්චර වේලාවක් අපි අභිධර්ම සම්මන්ත්‍රණයක යෙදিলা මේ ලබාගත් සියලුම කුසල් දහම් සාකච්ඡාව තුළ ලබාගත් සියලුම කුසලානි සංසයන් අනුමෝදන් විය යුතු අයට අපි අනුමෝදන් කරමු. මේ ශාසනය ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ටත්, ධර්මයේ රැකලා දුන්නු මහා සංඝ රත්නයටත්, පဋාණ සභාව වෙනුවෙන් අපි අපවාදන් ශාසන ලබා දෙන සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ සාකච්ඡා වාරයේ මේ තරම් පහසුවෙන් කරගෙන යන්නට තාක්ෂණ සහාය ලබා දෙමින්, එය දිගටම පවත්වා ගන්නට උපකාර කරමින් අපිට අනුග්‍රහය දක්වන සියලුම මහත්ම මහත්මීන්ටත්, පොදුවේ ඔබ අප හැම වෙනුවෙන් මිය පරලොව ගිය ඥාතීන්, හිතවතුන්, ගුරුවරුන්, දෙමව්පියන් මේ ආදී හැම දෙනාම මේ සියලු
පුණ්‍ය සම්භාරය 100 අනුමෝදන් විත්වා උන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට හේතු වේවා උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරමින් සාදුකාර පවත්මි සාදු 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 සාදු